හොඳයි. අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. ඔබටත් මටත් උන් වහන්සේ නමස්කාර කරන්නට දුන්නා මේ කාලය නිසා ස්තුති පියාණනි හාලෙලූයා. මොන ප්‍රශ්න පීඩා ගැටලු මේ වසංගත මැද්දේ අපි උන් වහන්සේ නමස්කාර කරනවා. මන්ද උන් වහන්සේ ප්‍රශ්න පීඩා ගැටලු වසංගත මැද්දෙන් ගමන් කරන්නට ශක්තිය දෙන දෙවියන් වහන්සේ නිසා ඔබ වහන්සේට ස්තුති වේවා මගේ පියාණනි. ඒ උතුම් කුරුසි පූජාව රැගෙන අපි ඔබ වහන්සේගේ පාමුලට ඇවිත් සිටිනවා. ශුද්ධ වූ දෙවියන් වහන්සේට නමස්කාර කරනු පිණිස අපි අපේ සිත් පිළියෙල කරගමු. මේ උදෑසන අපි සෑම කෙනෙක්ම අපේ පව් කියා දෙමින් උන් වහන්සේ ඉදිරියේ අපි පසුතැවෙමු. ස්වාමීනි මේ උදෑසන අපේ පාප කියා දෙමින් ඉනෑත් වන්නට උපකාර කළ මැනව පියාණනි ස්තුති වේවා ස්තුති වේවා. සේම පවින් අපිව පවිත්‍ර කරන්නට බලය තිබෙන්නේ ඔබ වහන්සේගේ ලේට පමණයි. ඔබ වහන්සේගේ ලේට පමණයි. හලෙලූයා ස්වාමීනි. ස්වාමිනී කෞරව වේවා no le ve
ස්තුති වේවා මගේ ජේසුනි අපි හැම කෙනෙකුම ඔබ වහන්සේට ප්‍රීතියෙන් ඔබ වහන්සේ නමස්කාර කරන්ට යනවා ඔබ වහන්සේගේ ලේවල බලය ස්වාමීනි අපි අත් විඳිමින් අත් දක්වමින් ස්වාමීනි ජයගත් සෙනඟක් ලෙසට අද දවසේ ඔබ වහන්සේ නමස්කාර කරන්නට යනවා ස්වාමීනි දවසින් දවස ඔබගේ කරුණාව වර ප්‍රසාදය අනුග්‍රහය මැද්දෙන් ඔබ වහන්සේ අප රැගෙන යනවා ස්වාමීනි ගයමු වයමු නටමු කියමු ගීත ගයාලා විවිඳුන්ගේ පාමුලේ රැඳී මා සොයලා ඔබ ආවා දෙවි පියාණනි නමදිමු ඔබ පාමුලේ රැඳී හොඳයි අපි සෑම කෙනෙක්ම කියමු ගයමු වයමු නටමු කියමු ගීත ගයාලා devi dunge paamule rali masoyala ubhava deu pianani namadi move paamule rali mage at alla ma sanasala ma ubadate dara mituri kuvila maga pinwala ma ubhadavate dara hallelujah ස්වාමිනිය ඔබ වහන්සේට මග පෙන්වාලා මා ඔබ හදවතේ දරා අපි සෑම කෙනෙක්ම කියමු වයමු නටමු කියමු ගීත ගයාලා දෙවි දුන්ගේ පාමුලේ රැලි මා සොයලා ඔබ ආවා දෙව් පියාණනි නම දෙමු ඔබ පාමුලේ රැලි සුදි වේවා ස්වාමිනිය ඔබ වහන්සේට චේසුනි ඔබ වහන්සේ ජීවමානයි අපි ගිනි මැදින් ජල මැදින් ඉදිරියට යන්නට ඔබ වහන්සේ කරුණාවල් නිදහස් කරන තැනන් වහන්සේ ඔබ වහන්සේට ස්තුතියත් ප්‍රශංසාවත් ගෞරවයත් හිමි වේවා මගේ පියාණනි සතුටින් ඔබ ළඟ ඉන්නේ හැලෙලූයා මිහි පිට නැති ඔබ ළඟ ඇති කිසිවෙකු ළඟ නැති ප්‍රේමී ප්‍රශංසා වේවා ස්වාමිනිය ඔබ වහන්සේට ගැති සෙනසුම දුන්නේ සතුටින් ඔබ ළඟ ඉන්නේ ගෞරව වේවා ස්වාමිනි ගයමු වයමු නටමු කියමු ගීත ගයාලා දිවිඳුන්ගේ පාමුලේ රැඳී සොයලා ඔබ ආවා දෙවි පියාණනි නමදිමු ඔබ පාමුලේ රැඳී ගයමු වයමු නටමු කියමු ගීත ගයාලා දෙවි දුන්ගේ පාමුලේ රැලි ප්‍රශංසා වේවා ස්වාමීනි ඔබ වහන්සේට ඔබ ආවා දෙවි පියාණනි නමදිමු ඔබ පාමුලේ රැඳී නමදිමු ඔබ නමදිමු ඔබ පාමුලේ රැඳී නමදිමු ඔබේ පාමුලේ නමදිමු ඔබේ පාමුලේ රැඳි නමදිමු ඔබේ පාමුලේ රැඳි නමදිමු ඔබේ පාමුලේ රැඳි හැලෙලූයා ස්වාමීනි ජෙසුනි වහන්සේගේ නාමය උසස්ම නාමය ස්වාමීනි ඒ උසස් වූ නාමයට අපේ ගෞරවයේ ස්වාමීනි මේ උදෑසන ධ්‍යානණි අපි ඔබ වහන්සේට ගායනා කරමු අපේ ගැලවීමේ පර්වතයට ප්‍රීති ഘോഷා පවත්වන්නෙමු ස්වාමීනි උසස්ය සමිඳේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි ඔබ උසස්ය සමිඳේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි ඔබ උසස්ය ඔබ උසස්ය සමිඳේ මා වැඳ වැටෙන්නේ ස්තුති වේවා මගේ දෙවි පියාණනි ඔබ වහන්සේට ස්තුති දෙමින් ස්වාමීනි ඔබ වහන්සේ ඉදිරියට අපි ඇවිත් සිටිනවා පියාණනි සියලු ගීති කාවලන ඔබ වහන්සේට নমස්කාරය පිණිස ස්වාමීනි හැලෙලූයා ඔබ වහන්සේට ස්තුති වේවා ඔබ ශුද්ධයි සමිදේ මාදත්තසවා ඔබ අභියසේ ඔබ ශුද්ධයි සමිදේ මා දැතුසවා ඔබ
अभियसे ओब शुदाई ओब शुदाई सामीने मावंद वचने ओब अभियसाई ओ स्वामीनी मकली साद ओब वाहन से महत्व देवी के निक सियलु देवी वरुंट वाडा ओब वहां से उसु उससु देवियां वहां से मय निसामय स्वामीनी हालेलुया स्वामीनी ओब उतुम्य समिदे मादन नमा ओब अभियसे ओब उतुम्य समिदे मादन नमा ओब अभियसे ओब उतुम्य हालेलुया स्वामीनी ओब वहां सिट स्तुति प्रशंसा वेवा स्वामीनी ए शुद्ध वो आत्मय ए जेसु स्वांस के नाम इन आवा वो सेनसे लिखा आत्मय अप समग ओब वहां से सीटन निसा स्तुति स्वामीनी दुर्वल वो आपिट मार्गे स्वागत नुहे की वातर मांग वेला सीटन आपिट ओब वहां से मग हसर किया दुन मैंने वि स्वामी आपे दुर्वल काम अपे निवात कर गानट ओब वहां से अपट उपकार कल मैनव मैं उदयसन गिन्ना क्लेस ओब वहां से अपे हदवत तुल क्रिया कर नट यान निसा सुती स्वामीनी ओब वहां से ट गौरव प्रशंसा व वेवा स्वामीनी ओब वहां से अपे हदवत तुल नवत नोयन लेस क्रिया कल मैनव स्वामीनी हालेलुया आमेन स्वामीनी वेद वसिनो मेने शुद्ध आत्मिनी वेद वसिनो मेने शुद्ध आत्मिनी वेद वसिन ओ मगे प्यानी अपे मे उदयसन अपे हदवत हिस बाजन कर गो स्वामी मंद ओब वहां से अपे पूर्वान नट याना निसा स्वामी ओब वहां से वचनयन बालयन प्रेमेन अपि पूर्वालु मैनव स्वामी स्तुति वेवा स्वामी
ස්වාමිනි මේ උදෑසන ඔබ වහන්සේ අපි ස්පර්ශ කළ මැනව අපි එකිනෙකා වෙත ඔබ වහන්සේගේ දිව්‍ය හස්තයේ තබුණු මැනව ස්වාමිනි වහන්සේගේ සුදු ආලේප අප වෙත ගලන්නට සලස්වන මැනව ස්වාමිනි දර්ශනයක් ඇති සභාපාලකවරයෙක් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචි සභාවේ නිර්මාතෘවරයා දෙවියන් වහන්සේ. ඒකට හේතුව තමයි මේ දර්ශනය මම ලැබන විට මං ඉතා දුර්වල සහ මං ඉතා අඩු හැකියාවන් තිබුණු මිනිසෙක්. මේ දර්ශනය ලැබනකොට මට නිදාගන්න මගේ කුලියට කියලා කාමරයක් 99 මගේ දර්ශනය මම අතෑරලා දැම්මා. දැන් මේ දේවදාසයම් තිදෙනාම මගේ දර්ශනය බාර ගන්න බැරි බෑ කිව්වේ ඇයි? දැන් මේ මගේ අතේ තියෙන්නේ එදාස් අපේදී මට ස්වාමීන් වහන්සේ කිව්ව දර්ශනය. මගේ පොත මේ පොත ලියන්නේ මම 2007. එතකොට 2007 මම ආයෙ ෆේල් වෙනවා. එතන මම 2007 නැවත මගේ දර්ශනය මම ගිල ගන්නවා. 2009 නැවත වතාවක් දෙවියන් වහන්සේ මට මේ දර්ශනය ගැන කතා කරාම 2009 මම පැහැදිලිවම උන්වහන්සේගෙන් හඬකට ඇහෙනවා අද CGC සභාව අද උදෑසන මේ සබත් දවසේ ඇරියුම් කරන්න කැමති ඔබ සෑම කෙනෙක්ම මේ පණිවිඩය අසන විට ඔබ ස්වාමින් වහන්සේට කියන්න ස්වාමිනී මේ උදෑසන ඔබ වහන්සේ මට කතා කරන්න ඔබ වහන්සේ මට ප්‍රකාශ වෙන්න මම මේ දවස්වල මුහුණ දෙමින් සිටින මගේ ජීවිතයේ ආත්මික මට්ටම අනුව ඔබ වහන්සේ අද මට එළිදරව් වෙන්න මේ මොකද එක පණිවිඩයක් කරනකොටගෙන ස්වාමින් වහන්සේ විවිධ මානසික මට්ටම් තුළ විවිධ ප්‍රායෝගික මුහුණ දීම් තුළ විවිධ අවශ්‍යතාවයන් තුළ යන්නා වයට දෙවන් වහන්සේ කතා කරන මක් නිසාද උන්වහන්සේගේ වචනය දෙමුහත් කඩුවක්. ඉතින් අද දවසේ ඔබ මා සමග දැන් දැත් ඔසවාගෙන මා සමග මේ ආශාව වචනෙන් වචනේ කියන්න ස්වාමිනි ඔබ වහන්සේ මට කතා කරලා මට මඟ පෙන්වා ඔබ වහන්සේගේ කැමැත්ත මා තුළ ඉෂ්ට කරන්න කියා මේ සබත් දවසේ ඔබ යාශාමි ස්වාමින් වහන්සේට මා සමග එකමුතු වෙන්න. ජීවමාන පියාණනි මේ උදෑසන ඔබ වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේට කතා කළ මම. අද උදෑසන ඔබ වහන්සේ අපේ ජීවිතයේ තබා තිබෙන අනර්ග සැලසුම අනර්ග කැමැත්ත ඔබ වහන්සේගේ දිව්‍යමය සැලසුම අපේ ජීවිතයේ මේ හිමිදිරි උදෑසන මේ සබත් දවසේ සුදුවෙන්නට ආශිර්වාද කළ මැනව මේ කාලේ තෙරෙහි වැති සිරු බාධක විවත් කළ මැනව එකිනෙක ස්වාමින් වහන්සේ උදෑස විවිධ මට්ටම් වල අනුව විවිධ අවශ්‍යතාවයන් අනුව ඔබගේ දරුවන් මුහුණ දෙමින් සිටින ආත්මික මානසික සහ ප්‍රායෝගික අවශ්‍යතාවය අනුව ඔබ වහන්සේ උන්ට කතා කොට
ඔබ උන්ට මඟ පෙන්වුවා ඔබ උන්ට ආශිර්වාද කළ මැනව එමෙම දිවිපියාණන් වහන්සේ මේ උදෑසන ඔබ වහන්සේ කැමැති ලෙසට ඔබගේ දරුවන්ව රැගෙන ගිය මැනව ස්වාමින් වහන්සේ මේ වචනය තුල ඔබ වහන්සේ නිමාවන විට ඔවුන් පතංගත් ස්ථානයට වඩා මේ වචනය අවසන් වෙද්දී ඔවුන්ගේ ජීවිතේ මහා විපර්යාස සිදු වෙනට ඔබ වහන්සේ සැලැස්සුව මැනව ඔබ වහන්සේ සුදාත්මනි ඔබගේ වචනය ගැන මටද ඔබ වහන්සේගේ දිව්‍ය ආලේපය දිව්‍ය මඟ පෙන්වීම දෙමින් ලෝකේ පුරා දේශේ පුරා විවිධ ස්ථානවල සිටින ඔබගේ දරුවන්ට මේ වචනයෙන් ඔබ වහන්සේ කතා කර ආශිර්වාද කළ මැනව යේසුස් වහන්සේගේ උතුම් බලවන්ත නාමයෙන් ආමේ ආමේ හොඳයි ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා අද නැවත වතාවක් සබත් දවසේ ඔබව ඉතා ආදරෙන් සහ ප්‍රේමයෙන් මේ සබත් දවසේ අපි ස්වාමීන් වහන්සේගේ පාද පාමුල අපි සාක්ෂි බෙදාගෙන අපි ස්වාමීන් වහන්සේට ස්තුති පූජා පඳුරු පූජා කරලා අපි ස්වාමීන් වහන්සේට හොඳ බලවත් නමස්කාරයක් දීලා අපි දැන් ලෑස්ති වෙලා සිටින්නේ ස්වාමීන් වහන්සේගේ වචනේ පෝෂණය වෙන්න. ඔබටම මේක දෙයක් කියන්නට අවශ්‍යයි. මේ පොළව තුල අපි ගමන් කරන විට මේ පොළවේ ස්වාමීන් වහන්සේ අපිව ගෙනියන ආකාරය ක්‍රමානුකූලයි. උන්වහන්සේ විශේෂයෙන්ම චිතුණුවන් ලෙස ඔබටත් මටත්, උන්වහන්සේගේ දේව දරුවන් ලෙස ඔබටත් මටත්, උන්වහන්සේ කරන යෝජනා සමහර වෙලාවට අපේ නුවණින්, අපේ සිතින්, අපේ ඇස්වලට පේන විදිය වටහා ගන්න හරි අමාරුයි. සමහර වෙලාවට අපේ නුවණින් අපි දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් කල්පනා කරනවා. අපේ නුවණින් අපි ස්වාමින් වහන්සේගේ සැලසුම තේරුම් ගන්න උත්සාහ කළොත් අත වශයෙන් මම ඔබට කියන්න කැමතියි ඔබට ස්වාමින් වහන්සේ සමග මේ ගමන කරන්නට බැරි වෙනවා. එනිසා දේ වචනේ කියනවා නුඹේම නුවණේ නොපිහිටා මුළු සිතින් ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරපන්. දැන් මේ ස්වර්ගික දර්ශනය CGC මේ දර්ශනය ස්වාමීන් වහන්සේ මට කතා කළාම අත වශයෙන්ම ඔබ පෙර දුටු පරිදි ඔබ පෙර වීඩියෝ දර්ශන කීපයක් දැක්ක පරිදි මගේ සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය අද තියෙන තැනට සබාව එන්නට ඒක මනුස්ස නුවණින් නම් කවදාවත් හිතා ගන්නවත් බෑ. මොකද හේතුව උන්වහන්සේ මට මේ දර්ශනය ගැන කතා කරන විට CGC दर्शन में पुलवे दिव्यान वहां से तोरागत दर्शन किया उन्हां से मट किये न विट एत वसेम एक मटम अदहा गानत मेरी उना मंगवागे दुर्वल पुझ्यले खर्रकोट गेन स्वामीन वहां से में दर्शन या पुलवे इस्ट करन वाद किया मंग बड़े किया नट कैमेची उब तमां पेर वीडियो वल दिये बदेखा वागे मगे सेनेवांत सहोदरिया सहोदरिया में दर्शन मट उन्हां से दुन्नाम මට මේ දර්ශනේ විශ්වාස කරගන්න බැරුව මම ගිහිල්ලා බලවත් පුජ්‍යලයන් තිදෙනෙක් සමග මේ දර්ශනය කතා කළාම ඔවුන් මට කිව්ව දේ මම ඔබට ප්‍රකාශ කළා. සමහර අය මට කිව්වා ඔයාට පිස්සු කියලා. සමහර අය මට කිව්වා මේ දර්ශනේ දෙවියන් වහන්සේගෙන් නෙමෙයි මේක සාතුන්යෙන් කියලා. සමහර අය මේක කිව්වට පස්සේ මාව දාලා ගියා. සමහර අය මාත් එක්ක මේ දර්ශනේ බෙදාගත්තට පස්සේ සමහර අය මාව ඇත්තටම මනස තුල මට මොකක් හරි වියවුලක් ඇති නැත්නම් මොකක් හරි මානසික රෝගයකින් පෙළෙන පුජ්‍යලයක් ලෙස හිතලා මගෙන් වෙන් වුණා. නමුත් ඔබට එක දෙයක් කියන්නට කැමතියි. මගේ සිනේවන්ත සහෝදරයා සහෝදරිය ඔබගේ ඥාණයෙන් ඔබගේ අධ්‍යක්ීමෙන් ඔබ උගත් දේ ඔබගේ මොනවාද බුද්ධියෙන් ඔබට දිව්‍යන් වහන්සේ කවදාවත් තේරුම් ගන්න බෑ. ස්වාමීන් වහන්සේ ඔබ මුලම හදවතින්ම කීකරු වෙලා ඔබ තර්ක විතර්කය ඉදිරිපත් නොකොට ඔබේ බුද්ධිය නොපිහිටා මුළු සිතින් ඔබ ස්වාමින් වහන්සේ සොයනවාන නුඹේම නුවණේ නොපිහිටා ඔබ ස්වාමින් වහන්සේ සොයනවාන ඔබ ස්වාමින් වහන්සේ ඇඳින ගන්නවා කියලා බයිබලයේ කියනවා. අද මම ඔබට ආරාධනා කරනවා මේ පණිවිඩය තුලින් මගේ මාතෘකාව මම ඔබට අඳුන්වා දෙන්න කැමතියි. ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන පිණිස ඔබේ බුද්ධියෙන් සහ ඔබේ දැනුමෙන් ඉවත් වෙන්න. මොකද මගේ මාතෘකාව ස්වාමීන් වහන්සේ
ක්‍රියාකරන පිණිස ස්වාමීන් වහන්සේගේ සැලැස්ම ඔබ තුල සිදුවන පිණිස ඔබේ බුද්ධියෙන් සහ ඔබේ දැනුමෙන් ඉවත් වෙන ඔබේ බුද්ධියෙන් ඔබේ දැනුමෙන් ඔබ ඉවත් නොවන තාක්කල් නැත්නම් ඔබේ බුද්ධිය ඔබේ දැනුම ඔබ පැත්තකට දාන තාක්කල් ඔබට ස්වාමීන් වහන්සේගේ ක්‍රියාව ඔබේ ජීවිතේ සිද්ධ වෙන්නේ නැහැ වටහා ගන්න එක දෙයක් ප්‍රඥාවේ ආරම්භය දිව්‍යන් වහන්සේ ඉනිසා ඔබ ඔබගේ ප්‍රඥාව ඔබ ඔබගේ දැනුම ඔබ ඔබගේ උගක්කම පිළිබඳව ඔබ අහංකාර වෙලා ඔබ හිතනවා නම් ඔබ ඥානවන්තයෙක් කියලා බයිබලයේ කියනවා තමා ඥානවන්තයෙක් කියලා සිතන්න අඥානෙක් කියලා මොකද ප්‍රඥාවේ පටන් ගැනීම දිව්‍යන් වහන්සේ ප්‍රඥාව දෙන්නේ ස්වාමින් වහන්සේ අද මා ඔබට කියන්නට කැමති මගේ සෙනෙවන්ත සහෝදරය සහෝදරිය ඔබ ස්වාමින් වහන්සේ ඉදිරියේ යටහත් වෙලා මුළුම සිටි ඔබ උන්වහන්සේට කියනවා නම් ස්වාමිනි මට උගන්වන්න මාව රැගෙන යන්න මාව වහන්සේ කැමැත්ත තුල ගෙනියන්න මම මුළු සිටි කොන්දේසි විරහිත ඔබ වහන්සේට යටත් වෙනවා කියා මා ඔබට කියන්න කැමති ඔබ බලවත් මහිමාන්විත මිනිසෙක් බවට පත් වෙනවා අද මම චරිත දෙකක් ගැන කතා කරනවා ඒකේ චරිතයක් තමයි ඇදහිල්ලේ පියා ලෝකෙට ජාතියක් නිර්මාණය කරපු යේසුස් වහන්සේ මේ ලෝකෙට එන්න පාදක වෙච්ච පළවෙනි මිනිසා අබ්‍රහම් ඔහු දෙවියන් වහන්සේට කී කරුණා ඒ වගේම ඊළඟ මිනිසා ලොව මහා භයංකර උදහසකින් විනිශ්චයකින් බේරාගත්ත නෝවා මේ දෙදෙනාගේ ජීවිතය අලලා අද මම ඔබට අලංකාර පණිවිඩයක් කතා කරන්න යනවා ස්වාමීන් වහන්සේගේ වචනයට අපි දැන් අවධානය යොමු කරමින් අපි මුළු ආත්මෙන් ස්වාමීන් වහන්සේට අහු කන්දෙමු හොඳයි අද දවසේ ඔබ සමග මගේ පළවෙනි ආදර්ශමත් චරිතය ලෙසට මම ගන්න යන්නේ උපතිපතේ පාලසනි පරිච්ඡේදයේ සිටින ආබ්‍රහම්ගේ ජීවිත කතාව විතරක්ට සමු අපි උපතිපතේ පාලසනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට හයවෙනි පදේ දක්වා අපි කියමු මේ කාරණාවලට පසු ස්වාමින් වහන්සේගේ වචනය දර්ශනයකින් ආබ්‍රහම් වෙතට පැමිණ ආබ්‍රහම් බය නොවෙන්න නුඹේ පලිහද නුඹේ ඊතා විපාක නුඹේ ඊතා මහත් විපාකද මමයි කිසේක ආබ්‍රහම් කතා කොට ස්වාමින් වහන්සේට මට දරුවෙක් නැත දමස්කේ දමස්කේ එලියසර් මාගේ උරුමකාරයා වෙන්ට සිටින්නේය ඉතින් ඔබ මට කුමක් දෙනසේක්දයි කිය ආබ්‍රහම්ද බැලුව මැනව ඔබ වහන්සේ මට කිසි දරුවෙක් නුදුසේක මගේ ගෙදර උපන් කෙනෙක් මාගේ උරුමකාරයා වන්නේ යයි කිය එවිට ස්වාමින් වහන්සේගේ වචනේ ඔහු වෙතට පැමිණ ඔහු නුඹේ උරුමකාරයා වන්නේය නුඹතුලින් නික්මෙන කෙනෙක්ම නුඹේ උරුමකාරයා වන්නේ යයි කිය උන්වහන්සේ ඔහු පිටතට කැඳවා අහදෙස් අහස දෙස බලා තාරකා ගණන් කළ හැකිනම් ඒවා ගණන් කරපන්නේ කිසේක නුඹේ වංශය දෙසේම වන්නේ යයි ඔහුට කිසේක ඔහු ස්වාමින් වහන්සේ විශ්වාස කළේ උන්වහන්සේ ඒක ඔහු සඳහා ධර්මිෂ්ඨ කමක් කොට ගණන් ගස්සේක මේ කතාවේ අපි දකිනවා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ගේ ජීවිතයට හිතා ගන්නවත් බැරි උපමාවක් නැත්තම් උදාහරණයක් පෙන්නනවා ඒ තමයි උන්වහන්සේ අහසේ තරු පෙන්නලා ආබ්‍රහම්ට කියනවා නුඹේ වංශය අහසේ තරු වාගේ වෙන්ට යන right එතකොට ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කියනවා නුඹට අහසේ තරු ගණන් කරන්න පුළුවන් ඔබ බලන්න සුළු මොහොතකට මගේ සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය අද උදෑසන අහසේ තරු වාගේ නුඹේ වංශය වැඩි කරනවා කියලා උන්වහන්සේ කියන්නේ නැතුව දෙවියන් වහන්සේ කියනවා ආබ්‍රහම් පුළුවන් නම් අහසේ තරු ගණන් කරන්න එතකොට ආබ්‍රහම් තරු ගණන් කරන්න හදලා ඒක බැරි වුණු තැන ආබ්‍රහම් කියනවා දෙවියන් වහන්සේට තරු ගණන් කරන්න බෑ කියලා. අන්න ඒ වෙලාවේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියනවා මම නුඹේ වංශයත් මෙන්න මේ වගේ පොළවේ ගණන් කළ නොහැකි තරම් වර්ධනය වෙන්නට සලස්වනවා. අන්න ඒ වෙලාවේ දෙවියන් වහන්සේට ආබ්‍රහම් කියනවා ස්වාමීනි මම තරු කෙසේ වෙතත් නැත්තම් මගේ වංශය ඊතරම් විශාල වීම කෙසේ වෙතත් මට දරුවෙක් නැති බව ඔබ දන්නවා මගේ પરම්පරාවේ ඥාති පුත්‍රයෙක් එහෙම නැත්තම් මගේ ගෙදර උපන්
වැඩකාරයෙක්ගෙ දරුවෙක් නැත්තම් මගේ ගෙදර ඉන්න ප්‍රධාන සේවකගෙ දරුවෙක් ඉන්නවා ඔහු එලියාසර්ගෙ පුතා ඔබ මේ කතා කරන්නේ ඒ එලියාසර් කර්ණ කොටගෙන මගේ වංශය වැඩි කිරීම ගැනද කියලා කියනවා එතකොට දෙවනංශ අබ්‍රහම්ට කියනවා අබ්‍රහම් නැහැ නුඹෙන් නික්මෙන කෙනෙක් අහස්සේ තරු වගේ වර්ධනය වෙන්නට යනවා දැන් මේ කතාව අත වශයෙන්ම අබ්‍රහම්ට දෙවියන් වහන්සේ කියන විට අබ්‍රහම්ට වයස අවුරුදු 80ක් පැනලා උපති පුතේ 12 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ අබ්‍රහම් කල්දිවරුන්ගේ දේශයෙන් කැඳවන විට අබ්‍රහම්ට වයස අවුරුදු 75යි අවුරුදු 75ක් වයස සිටිය අබ්‍රහම් දෙවියන් වහන්සේ කැඳවනවා කල්දිවරුන්ගේ දේශයෙන් ඌර් දේශයෙන් දෙවියන් වහන්සේ කියනවා මම නුඹ මහත් ජාතියක් කරනවා මම නුඹට ආශිර්වාද කරනවා එතකොට ඒ අබ්‍රහම්ගේ ගමන මගදී අවුරුදු 5ක් 10ක් විතර ගියාට පස්සේ 80ක් 85ක් වුණාට පස්සේ උපති 15 වෙනි පරිච්ඡේදය දෙවනහසේ කියනවා අබ්‍රහම්ට මම නුඹේ වංශය වැඩි කරනවා අහස්සේ තරුමෙන් මගේ සෙනෙහවන්ත මෙතන දෙවියන් වහන්සේ අබ්‍රහම්ට ගත්ත උපමාව බලන්න නැත්නම් උදාහරණේ බලන්න මේ ලෝකේ තාක්ෂණය නැත්තම් මේ ලෝකේ ගණිත ක්‍රමය මේ ලෝකේ ස්කෑන් එකක් දැම්මත් අහසේ කොච්චර තරු තියෙනවද කියලා ගණන් කරන්නට බෑ. එතකොට දෙවනාංශ ආබ්‍රහම්ට කියනවා මං අහසේ තරු ආගේ නුඹේ પરම්පරාව වැඩි කරන්න යනවා. එතකොට දෙවනාංශ කියනවා නුඹෙන් නික්මෙන කෙනෙක් තමයි මම මේ පොළවේ ජාතිය බෝ වෙන්න සලස්වන්නේ. ඒ කියන්නේ ආබ්‍රහම්ට දරුවෙක් දෙන්න යනවා කියලා දෙවනාංශ කියනවා. එතකොට ආබ්‍රහම්ට දෙවියන් වහන්සේත් එක්ක තර්ක කරන්න ආබ්‍රහම්ට දෙවියන් වහන්සේත් එක්ක වාද විවාද කරන්න ඕන තරම් කාරණා තිබුණා. පළවෙනි එක තමයි ආබ්‍රහම් වයසයි. දෙවෙනි එක තමයි ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ පාවිච්චි කරපු උපමාව විශ්වාස කරන්න බැරි උපමාව. දැන් ඔයාට කල්පනා කරලා බලන්න. මෙතන ඔයා නම් ඉන්නේ ආබ්‍රහම් වෙනුවට දෙවියන් වහන්සේ ඔයාට කිව්වා නම් අහසේ තරුමෙන් ඔයාගේ වංශය වැඩි කරනවා කියලා. ඔයා හීනකින්වත් වාට හිතා ගන්නවත් බෑ. මොකද හේතුව ඔයාගේ නුවණින්, ඔයාගේ ඥාණයෙන්, ඔයාගේ ප්‍රඥාවෙන්, ඔයාගේ දැනුමෙන් හරිද? වාට හිතන්නවත් පුළුවන් ද අහස්සේ තරුමෙන් ඔයාගේ වංශය වැඩි වෙනවා කියලා. දැන් මම මගේ වාසගම වනිගසිංහ ආරච්චි පරම්පරාව. දැන් දෙවියන් වහන්සේ මට දරුවෙක් එක්කෙනෙක්වත් නැතුව ඉද්දි දනංශ මට ඇවිල්ලා කියනවා මං නුඹ කර්ණකටගෙන මේ පොළොවට වංශය බිහි කරන්න යනවා. මං ඒකට හා වුණා කිය මං ඒකට හා කිව්වා කිය හැබැයි මගේ සෙනෙහවන්ත දෙවන් වහන්සේ මට කියනවා අහස්සේ තරු ආගේ මම නුඹේ પરම්පරාව බෝ කරන්න යනවා එතකොට අනිවාර්යෙන්ම මේකෙදි මට තීරණ දෙකට එන්න යනවා වෙනවා එක්ක මම දෙවියන් වහන්සේ කෙරෙහි කොන්දේසි විරහිතව විශ්වාස කරන්නට ඕනේ නැත්නම් මම දෙවියන් වහන්සේව අතහැරලා මේ පිස්සු ආගමක් නැත්නම් මේ දෙවියන් වහන්සේ මහා රැවටිල්ලක් කියලා දනස්සේ අතහැරලා යනවා මේ දෙකින් එකකට මං එන්න ඕනේ. නමුත් ආබ්‍රහම් ගැන බයිබලයේ කියනවා ආබ්‍රහම් කිව්වා කියලා ආබ්‍රහම් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරා කියලා කොන්දේසි විරහිතව. දෙවියන් වහන්සේ ඒක ආබ්‍රහම්ගේ ධර්මිෂ්ඨකම කොට ගණන් ගත්තා කියලා කියනවා. මෙතන ධර්මිෂ්ඨය කියලා කියන්නේ කවුද? ආබ්‍රහම් මෙතන ධර්මිෂ්ඨුනේ කොහොමද? මේ ආබ්‍රහම්ගේ ධර්මිෂ්ඨකම පිළිබඳව දෙවියන් වහන්සේ කතා කරන්නේ මොකක්ද? දෙවියන් වහන්සේ කෙරෙහි කොන්දේශ විරහිතව විශ්වාස කිරීම තර්ක විතර්ක නොකට විශ්වාස කිරීම තමාගේ ඥාණය මත නොපිහිටා විශ්වාස කිරීම තමාගේ උගත්කම තමාගේ දැනුම තමාගේ ලබාගත් මොනවාද ඥාණය තුලින් දෙවියන් වහන්සේව දකින්නේ නැතුව මුළු හදවතින්ම එතුමගේ වචනය කෙරෙහි විශ්වාස කිරීම උන්වහන්සේගේ වචනයට කීකරු වීම උන්වහන්සේගේ වචනයට අහුම්කම් දීම උන්වහන්සේගේ වචනය කෙරෙහි සම්පූර්ණයෙන්ම සැක නොකොට විශ්වාස කිරීම දෙවියන් වහන්සේ ආබ්‍රහම් ධර්මිෂ්ඨෙක් කොට ගණන් ගත්ත කියලා කියනවා දැන් මේ ධර්මිෂ්ඨෙක් බවට පත් උනේ ආබ්‍රහම් සත්තු මරන්න නැතුව ඉඳලා නෙමෙයි ධර්මිෂ්ඨෙක් උනේ ආබ්‍රහම් මේ නිර්ආහාරව ඉඳලා නෙමෙයි ධර්මිෂ්ඨෙක් උනේ ආබ්‍රහම් භාවනාව කරලත් නෙමෙයි ආබ්‍රහම් ධර්මිෂ්ඨ බවට පත් උනේ මනස දියුණු කරලත් නෙමෙයි ආබ්‍රහම් ධර්මිෂ්ඨ බවට පත් උනේ බයිබලයේ කටපාඩම් කරලත් නෙමෙයි ව්‍යවස්ථාව කටපාඩම් කරලත් නෙමෙයි
ආබ්‍රහම් ධර්මයේ බවට පත් උනේ කොන්දේසි විරහිතව දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම කරනකොටගෙන මගේ සෙනෙහවන්ත සහෝදර සහෝදරිය දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම කියලා කියන්නේ ක්‍රියාවකට විශ්වාසය කරන විශ්වාස කරනවා කියලා කියන්නේ තමාගේ ජීවිතයේ ඇතුළාන්තයේ මනස තුල සිත තුල අධ්‍යාත්මය තුල ඇතිවෙනා වූ විපර්යාස නැත වෙනස ක්‍රියාවට නැන්වීම මම ඒ ගැන දැන් ඉස්සරහට කතා කරන්න කොහොමද මේ විශ්වාසයේ ක්‍රියාවක් බවට පත් වෙන්නේ අපි ඒ ගැන තවදුරටත් ඉස්සරහට සාකච්ඡා කළ බලමු පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේද අපි යන විට අපි දකිනවා පළවෙනි පදයේ සිට අපි හතරවෙනි පදේ දක්වා කියවද්දී ස්වාමීන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ දේශයෙන්ද නුඹේ නෑයන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද මා විසින් නුඹට පෙන්වන හරිද දේශයට පලයන්න මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි නුඹට ආශිර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි තේරුණාද ඊළඟට පල්ලෙහාට කියනවා මෙසේ හතරවෙනි පදේ මෙසේ ආබ්‍රහම් ස්වාමීන් වහන්සේ තමාට කීලස ගියේය දැකද දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කිව්වම පියාගේ ගෙදරින් ඥාතීන්ගේ ගෙදරින් උපන් දේශයෙන් එළියට යන්න කියලා ආබ්‍රහම් කොන්දේසි විරහිතව දෙවියන් වහන්සේට කීකරු වෙනවා. එතකොට කීකරු වුණා කියලා කියන්නේ තමා දෙවියන් වහන්සේ තමාට කීලස ගියේ. දැන් ඔබ ඔබේ ජීවිතයේ ආබ්‍රහම්ගේ ධර්මිෂ්ඨකමට එන්න ඕනේ. තේරුණාද? දැන් එහෙම නැත්තම් ඔබ ආගමික වත්පිළිවත් වලින් කරන්න හදන දේ දැන් සමහර අය උගන්වනවා අපිව ආයෙත් ආගමක් ඇතුළට දාන්න. හරිද? ඔබ මේම කරන්න ඕනේ, ඔබ මේම කරන්න ඕනේ, ඔබ මේ වගේ ඉන්න ඕනේ, ඔබ මේ වගේ වැඩ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ මේ විදියට ඉන්න ඕනේ. ඔබ ඉන්න ඒ චාරිත්‍ර වාරිත්‍ර හරිද? ඒ ඒවා ප්‍රතිපත්ති ඒවා හොඳ දේවල්. හැබැයි ඒ එක හොඳ ක්‍රියාවකින්වත් අපිට ස්වර්ගෙට යන්න බෑ. හරිද? අපිට ස්වර්ගෙට යන්න බෑ. දැන් සමහර අය තමා හරිම තමන් තමයි හරි. තමන් තමයි හරි දේ කතා කරන්නේ. තමන් කියන දේ කරන්නේ. මම මේ උගන්වන සත්‍යතාවය තුල යන්න. මම මේ කතා කරන ඉගැන්වීම තුල ගමන් කරන්න. මේ මම ඔයගොල්ලන්ට මේ කතා කරන ධර්මයේ තුල පවතින. දැන් මේක තමයි අට වශයෙන්ම අනිත් ආගම් වලත් කරන්නේ. හරිද? ධර්මස්සකම කියලා කියන්නේ මගේ සහෝදරයා සහෝදරිය ආගම පිටිපස්සේ ගමන් කිරීම නෙමෙයි. තේරුණාද? ධර්මස්සකම කියලා කියන්නේ තමා ඉන්න ස්ථානයෙන් එළියට පැමිණීමයි. තමා දරණ සංකල්පයෙන් එළියට පැමිණීමයි. තමා දරණ මතයෙන් එළියට පැමිණීමයි. දැන් ආබ්‍රහම්ට අලංකාර ගයක් තිබුණා. ආබ්‍රහම්ට අලංකාර පවුලක් තිබුණා. ආබ්‍රහම් අලංකාර විධිමත් අධ්‍යාපනයක් තිබුණු කෙනෙක්. ආබ්‍රහම් ඇවිල්ලා හොඳ ගෞරවයේ පැසසුම ලබා ගත්ත කෙනෙක්. ආබ්‍රහම් කල්දිවුරුන්ගේ දේශයේ ඌර් කියන ගම්මානේ තමාට පිළිගැනීමක් තිබුණා. තමයි ස්ථාවරත්වයක් හදාගෙන හිටියා. එතකොට දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියනවා මා විසින් පෙන්වන දේශයට ඵලයක්. එතකොට ආබ්‍රහම්ට ඇත්ත වශයෙන්ම දෙවියන් වහන්සේ පෙන්වන දේශයට යන්න කියනකොට ආබ්‍රහම් හංගන් එක්වත් ආබ්‍රහම් ඇවිල්ලා මේ මොනවාද කිසි දෙයකින් අඩුපාඩුවක් අත්තිබුණ කෙනෙක් නෙමෙයි. ආබ්‍රහම්ට මුදල් තිබුණා, ආබ්‍රහම්ට වස්තුව තිබුණා, එළුව බැටළුව හිටියා, නිවසක් තිබුණා, ආබ්‍රහම්ට ගෞරවයක් තිබුණා, ආබ්‍රහම් පිළිගැනීමක් තුල තිබුණ මිනිස්සිය මිනිස්සේ. හැබැයි දෙවියන් වහන්සේ තමාට එන්න කිව්වාම තමා ඒ සියල්ල පසකලා සියල්ල අතහැරලා ආබ්‍රහම් දෙවියන් වහන්සේ කිව්ව මාර්ගය ඔස්සේ ගමන් කළා. දැන් මගේ සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය මේ CGC දර්ශනයත් මම බිහි කරන විට නැත්නම් මේ CGC දර්ශනය දෙවියන් වහන්සේ මට ආරම්භ කරන්න කියන විට මගේ සෙනෙවන්ත මොකද මේ දර්ශනය මට කිසිම සංවිධානයකින් කිසිම පාස්ටර් කෙනෙක්ගෙන් මගේ අතට ලැබුණු දෙයක් නෙමෙයි. මේ දර්ශනය ස්වර්ගයේ දෙවියන් වහන්සේ මට ගොඩනගන්න කියලා කියන විට අද අර මම ඉස්සල වීඩියෝ එකේ පෙන්වුවා වගේ අද සභාව කොහෙද? අර මම ඔබට පිටිපස්සට හැරිලා බලන්න කිව්වනේ. මං කවරේ පිටිපස්සට හැරිලා බලන්න ඉස්සල වීඩියෝ එකේ පෙන්වුවා. ඔබ පිටිපස්සට හැරිලා බලන්න. හරිද? ශිෂ්‍ය දුලානි මමයි ඇදහිල්ලෙන් නිර්මාණය කරපු ගමනක් නැත් ඇදහිල්ලෙන් ගමන් කරපු ගමනක ප්‍රතිඵලය තමයි ඒකට මම බලන්න කියලා කිව්වේ. එතකොට ඒ දේ සිද්ධ වෙන්න දෙවියන් වහන්සේ තුල අපිට ඒ ගමනට කීකරු වෙන්න සිද්ධ වුණා. හැබැයි ඒ ගමනට කීකරු වෙන විට ගොඩක් අය ගොඩක් දේවල් අපිට කිව්වා.
හරිද සමහර අය කිව්වා මෝඩ වැඩේ කරන්න එපා සමහර අය කිව්වා මේ ඔයා කොච්චර හොඳ සභාවකද හිටියේ ඔය සභාව ඔයා පාස කින්ස්ලි අපරාධේ කවුද ආට අත දෙන්නේ කවුද ඔයාව මේ මේ අමාරුවක් වුණොත් වට ප්‍රශ්නයක් වුණොත් දරා ගන්න හරිද විවිධ අදහයි කවුද ආට උදව් කරන්නේ කවුද ආට මේ හදිස්සි හරි ඔයාට මගදී මේ දර්ශනේ අරන් යන අතරතුරේ ඔයාට හදිස්සි ජීවිතේ කරදරයක් වුණොත් ඔයාගේ බිරිඳටයි එතකොට වැඩිමල් දිනේ විතර හැටි මේ දරුවටයි අන කල දවස මොකද්ද මේ වගේ ගොඩක් දේවල් බොහෝ අය මට කිව්වා මගේ සෙනෙහවන්ත ඒත් ඇදහිල්ල කියන්නේ ඒ කෙරෙහි විශ්වාස කරලා ඒවට අදහෙටපත් වෙන එකද මේ කොන්දේසි විරහිතව දිව්‍යන් වහන්සේ කවදාවත් මාව අනාථ වෙන්න දෙන්නේ නැහැ කියලා ඒ තින සියලුම දේවල් අතහැරලා ස්වාමින් වහන්සේ පෙන්වන දේශයට ගමන් කිරීමයි එතකොට අද මම කල්පනා කරලා බලන්න අද මම ඉන්න ස්ථානය ගැන අද මම දෙවන වාසේ ගෙනල්ලා තියෙන ස්ථානය ගැන කල්පනා කරලා බලන්න මම කතා කරන්නේ මේ ද්‍රව්‍යමය දෙයක් ගැන නෙමෙයි ආ මම මේ කතා කරන්නේ පොළවේ මම ලබා තිබෙන සමහර පහසුකම් ගැන නෙමෙයි ඒව ගැන නෙමෙයි මම කතා කරන්නේ එවැනි දේවල් දෙවනංශ මට දීලා තිබෙනවා ඒ ගැන දෙවනංශවල ප්‍රශංසා වේවා හැබැයි මම කතා කරන්නේ අද CGC සභාව ඒකල දේවස්ථානය 7000කට කිට්ටු ඇදහිලිවන්තයන් ඒකල දේවස්ථානයේ සමාජිකත්වයේ අරගෙන තිබෙනවා ලංකාවේ දිස්ත්‍රික්ක 19ක අද සභාව ව්‍යාප්ත වෙලා තිබෙනවා රයිට් කෑගල්ල නුවර ඒ වගේම රත්නපුරය මාතලේ ඊළඟට අම්පාර ඊළඟට අද මහියංගනේ පොළොන්නරුව අනුරාධපුර කුරුණෑගල හලාවත පුත්තලම ගම්පහ කොළඹ ගාල්ල මාතල එතකොට ඒ අමතරව මේ රටින් පිට ස්වර්ගික දර්ශන දෙවනාස අරන් ගිහිල්ලා තිබෙනවා මේ කොරෝනා ව්‍යසනයේ සිද්ධ වුණේ නැතිනම් මේ වන විට අපි තවත් අලුත් දේශයකට මේ සභාව CGC දර්ශනය අරගෙන යනවා එතකොට මේ දර්ශනය දෙවියන් වහන්සේ මම ධර්මිෂ්ඨයෙක් කියලා උන්වහන්සේ මා පිළිගන්න තිබෙනවා හරිද මම ධර්මිෂ්ඨයෙක් මම ඇදහිල්ලෙන් කියනවා මම ධර්මිෂ්ඨයෙක් හරිද මම මේ ලෝකේ ඉන්න අනිකුත් ආගමික පූජකවරුන්ට වඩා මම ධර්මිෂ්ඨයි දෙවියන් වහන්සේගේ නාමය සඳහන් කරන අයට වඩා නැත්නම් වහන්සේගෙන දේශනා කරන අයට වඩා මම ධර්මිෂ්ඨයි මම ධර්මිෂ්ඨය කියලා කියන්නේ මගේ ධර්මිෂ්ඨකම නෙමෙයි මේ ධර්මිෂ්ඨකමට මගේ කිසි හොඳක් එකතු වෙන්නේ නැහැ මම මේ ධර්මිෂ්ඨකම ලබා ගන්න මම බණ භාවනා යෝගිව හිටියේ නැහැ මම මේ ධර්මිෂ්ඨකම ලබා ගන්න මම නිරාහාර විඳලා තියෙනවා හැබැයි නිරාහාරයෙන් මම ධර්මිෂ්ඨුුනේත් නැහැ එහෙම නැත්නම් මම ගත්ත දේව ධර්මයේ දැනුමෙන් මම ධර්මිෂ්ඨයෙක්ුනේත් නැහැ එහෙම නැත්නම් මගේ කාලය වසර 25ක් සේවය කළා කියලා ධර්මිෂ්ඨයෙක්ුනේත් නැහැ මම ධර්මිෂ්ඨෙක් බවට පත් උනේ උන්වහන්සේ කියපු දේ විශ්වාස කරලා උන්වහන්සේ මට යන්න කියපු ස්ථානවලට ගමන් කිරීම මට කුරුණෑගලට එන්න ගමන් කුරුණෑගලට ආවා මට කුරුණෑගලෙන් උන්වහන්සේ මට පොළොන්නරුවිනකට කුරුණෑගලට එන්න ගමන් කුරුණෑගලට ආවා කුරුණෑගලෙන් මට උන්වහන්සේ ගම්පහට එන්නකො මම ඒකලට ආවා ඒකලෙන් උන්වහන්සේ මට දැන් කඳානට එන්නකො මම දැන් කඳානට ඇවිල්ලා තිබෙනවා ස්වාමින් වහන්සේ මට කියපු දේ උන්වහන්සේ හරි ආබ්‍රහම් උත්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ අර කල්දිවරුන්ගේ දේශේ ඉඳලා ඌර්වල ඉඳලා මෙසපොතේමියාවේ ඉඳලා ඉස්සරහට දකුණු දේශයට ගමන් කරලා බෙතෙල් වලට ඇවිල්ලා බෙතෙල් වලින් මිසරේට ඇවිල්ලා මිසරෙන් ආයෙත් හැරිලා කානාන් දේශයට ගමන් කළා වගේ ස්වාමින් වහන්සේගේ වචනේ විශ්වාස කරලා මම දවසින් දවස පියවරෙන් පියවර ක්‍රියාත්මක වුණා අන්න ඒ ක්‍රියාත්මක වන එකට දෙවියන් වහන්සේ කියනවා ඒ විශ්වාස කරලා ඒකට ඇදහිල්ලෙන් ක්‍රියාත්මක වීමට කියනවා ධර්මිෂ්ඨකම කියලා දෙවියන් වහන්සේ ඔබට ගයක් දෙන්න නම් ඔබ මම ඔබ ඔබට එක දෙයක් මම කියන්න කැමතියි ඔබ ඔබ ගයක් හද ලබන එක දෙවන අංශය කැමැත්ත මම ඉගෙන චුට්ටක් කතා කරන්න තව සුළු මොහොතකින් මේ ගයක් හැදීම තුල ඔබ ධර්මිෂ්ඨෙක් වෙන්නේ කොහොමද කියලා අපි ඒක ගැන බලමු ගයක් හැදීමෙන් ධර්මිෂ්ඨෙක් වෙන්නේ කොහොමද සරල උදාහරණයක් රයිට් ඕකේ එතකොට අපි මෙතන ඇදහිල්ල කියලා කියන්නේ ධර්මිෂ්ඨකම කියන්නේ ඇදහිල්ල උන්වහන්සේ කෙරේ තබන විශ්වාසය කර්ණකටගෙන දනාසෙ දෙන දෙයක්. හරිද? අද ලෝකී ධර්මිෂ්ඨකම කියලා කියන්නේ ආගමික චාරිත්‍රයකට. තේරුණාද? දැන් ගොඩක් අය උත්සාහ කරනවා එතෙන්ට ගේන්න. සමහර අය අත වශයෙන්ම අනිකුත් ආගම් සමග කිතුණු කිතු දහම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ සත්‍යතාවේ සම්බන්ධ කරන්න බලනවා. යා කරන්න බලනවා. තේරුණා දැන් අපි අත වශයෙන් වටහා ගන්න අවශ්‍යයි කිතුණු විශ්වාසය නැත්තම් කිතුණු පදනම කියලා කියන්නේ ආගමක් වෙන්න බෑ මේ ලෝකයේ කිසිදු ආගමකට තියෙන දසමයක්වත් මේ දෙවන් වහන්සේගේ වචනයත් එක්ක සම්බන්ධ වෙන්න බෑ තේරුණාද
සමහරයි නිරාහාරව ඉන්නේ අනිකුත් ආගම්වල අර උපවාස තියෙනවා. දැන් සමහර ආගම්වල තිබෙනවා මොනවාද සිල් ගැනීම නැත්තම් මනස දියුණු කිරීම භාවනා යෝගී වසිටි. තේරුම සමහර ආගම්වල තියෙනවා ඒගොල්ලෝ එක තැනකට ගිහිල්ලා එක වනාන්තර ප්‍රදේශයකට හරි දුෂ්කර ප්‍රදේශයකට හරි ගිහිල්ලා ඒගොල්ලෝ ඒ තැන ඉඳගෙන ශරීරයට දුක් පමුණුවමින් නැත්තම් ආහාර ගන්නෙ නැතුව තමන්ගේ යාළුවන්ගෙන් වෙන් වෙලා තමන්ගේ මිතුරන්ගෙන් වෙන් වෙලා තමන් ප්‍රිය කරන අයගෙන් වෙන් වෙලා පැත්තකටලා හුදකලා වෙලා ඒ ආගම මෙනෙහි කරනවා නැත්තම් ඒ ධර්මය මෙනෙහි කරනවා නැත්තම් ඒ ආගම ආගම තුල කියලා තියෙන සමහර දේවල් මොනවාද බණ භාවනා යෝගිව කරනවා. දැන් ඒ වගේම ඒගොල්ලෝ සමහර අය කරන්නේ මොකද්ද ඒගොල්ලෝගේ ඇඳුම පවා වෙනස් කරනවා. තේරුණාද? ඇඳුම් පැළඳුම් වෙනස් කරනවා. ඒගොල්ලෝ ඒගොල්ලෝගේ ආගමික ස්ථානෙට යනකොට ඒගොල්ලෝ ආභරණ ගලවනවා. ඒගොල්ලෝ පාත වස්ත්‍ර අයින් කරනවා. ඒගොල්ලෝ සුදු වස්ත්‍ර ඇඳ ගන්නවා. නැත්තම් ඒ ආගමට ගැළපෙන ඇඳුමක් ඇඳ ගන්නවා. දැන් මේවා ඇවිල්ලා ආගම්. තේරුණාද? එතකොට කිතුණු විශ්වාසය කිතුණු ධර්මය තුල නැත්නම් කිතුණු මොනවාද ඇදහිම තුල මේ එකක්වත් සම්බන්ධ වෙන්න බෑ. තේරුණාද? ඒකට හේතුව තමයි අපේ දෙවියන් වහන්සේ ඇවිල්ලා මෞංකාර දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ අපේ ස්වාමින් වහන්සේ පැහැදිලිවම කියනවා නුඹ යාච්ඤා කරන කල්හි හරිද තෙල්ගා හිස පීරා හරිද තෙල්ගා හිස පීරා ස්වාමින් වහන්සේට යාච්ඤා කරන්න. අනිත් එක තමයි අපි ඇවිල්ලා සංසාරේ කලකිරුණු අය නොවේ. අපි ස්වර්ගිත යාම සඳහා අපි ජීවිතෙන් අපි කිසිම මිලයක් නොගිවිය යුතුයි. ඒ ගෙවන්න ඕන සෑම මිලයක්ම දෙවියන් වහන්සේ මනුකයක් අරගෙන යේසුස් වහන්සේ ලෙස මේ පොළවේ උන්වහන්සේ විදලා තිබෙන්නේ. ඒ නිසා අපිට තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ සමග පියාණන් වහන්සේ සමග සම්බන්ධතාවයක් ඇති කරගෙන ගමන් කිරීමයි. තේරුණාද? දැන් අපේ ධර්මසකම කියලා කියන්නේ ඒ අර මොනවාද දානමාන දීම එහෙම නැත්නම් අපි දුප්පතුන්ට දීම එහෙම නැත්නම් මොනවාද බණ භාවනා යෝගීව සිටීම එහෙම නැත්නම් දනට පිනට දීම එහෙම නැත්නම් මැරෙන්න යන සත්තු නිදහස් කිරීම පින් රැස් කර ගැනීම තේරුණා. එහෙම නැත්නම් සුදු ඇඳීම එහෙම නැත්නම් අපේ ආභරණ ඉවත් කිරීම එහෙම නැත්නම් අපි මොනවාද බයිබලයේ පැත්ත අරගෙන පැත්තකට වෙලා කාමරයකට වෙලා තේරුණාද අපි බයිබලයේ කියෝ කියෝ ලෝකේ අනිකුත් දේවල් වලින් වෙන් වෙලා සිටීම නෑ. මගේ සෙනෙහවන්ත මේ ස්වභාව ධර්මය මැව්වේ උන්වහන්සේ. තේරුණාද? මේ ලෝකේ මැව්වේ උන්වහන්සේ. උන්වහන්සේ මවපු ස්වභාව ධර්මය උන්වහන්සේ මවපු ලෝකයට වෛර කරලා උන්වහන්සේගේ මැවීමට වෛර කරලා අපිට අතවසෙම සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය අපිට ස්වර්ග රාජ්‍යයට යන්න බෑ. දැන් එක්තරා සහෝදරයෙක්ගේ ඉගැන්වීමක් ඔහුගේ භාර්යාව මට ඇවිත් කිව්වා. ඒ කියන්නේ මට එක දේවදාසයේ වාගේ කෙනෙක් කිව්වා එයාගේ මහත්තයා කියනවා කියලා සති තුනක් යනකම් මහත්තයා ඉන්න කාමරයට එන්න එපා කියලා. රයිට්? මොකද එයා දෙවියන් වහන්සේත් එක්ක ජීවත් වෙන්න යනවා, දෙවන් වහන්සේට කතා කරන්න යනවා. ඒ නිසා භාර්යාව ඇල්ලීම භාර්යාව දැකීම එයාට පාපයක්. ඒක අසුද්ධව සිටින්න ඕනි කියලා. මේක මොන තරම් විකෘති දෙවන් වහන්සේගේ වචනයට මොනවාද කැඩීමක්. මේක සාතන්ගේ ගැන්වීමක්. තේරුණාද? එතකොට ස්වාමීන් වහන්සේ ක්‍රියා කරන්න භාර්යාව අයින් කරනවා. දැන් තව ගැන්වීමක් ඒ කාන්තාවම කිව්වා මේ 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 සහෝදරයා කිව්වාලු අපි දරුවෙක් බිහි කරන්න ඕනේ නැහැ, අපි දරුව හදන්න ඕනේ නැහැ. මොකද අපි සදාකාලික ජීවනයේට යන්න ඉන්න නිසා අපිට දරුවෙක් අවශ්‍ය නැහැ, අපි ස්වර්ග රාජ්‍යයට යන්න ඉන්නේ කියලා. හරිද? ඒ නිසා අපි දරුව හදන්න නැතුව දෙන්න සේවය කරමු කියලා. මේවා සම්පූර්ණයෙන් බයිබලෙට පටහැනි. දැන් මේ වාගේ විකෘති වැරදි නරක ධර්මයන් පිටිපස්සේ ගමන් කරන්න එපා. මේවා නෙමේ ධර්මිෂ්ඨකම. හරිද? ඒ වාගේම තව එක්කෙනෙක් මගේ සේවයේ තුල දවසක් එපයිමන්ට් එකක් අරගෙන ඇවිල්ලා කිව්වා ස්වාමින් වහන්සේ සමග උච්චතම සම්බන්ධතාවයේ ගොඩනගා ගන්න පිණිස එයාට මොනවාද නාන්නේ නැතුව, එයාට රැවුල කපන්නේ නැතුව, එයාට දත් මදින්නේ නැතුව,
එයාට ඉන්න කිව්වලු හුදකලා වෙලා ස්වාමින් වහන්සයාට කතා කරනවා කියලා පර්ණගිවුස්මේ අනාගත වත්රූරු හිටියේ එහෙමයි පර්ණගිවුස්මේ ලියන්න හිටියේ එහෙමයි පර්ණගිවුස්මේ දෙවනසෙන් කතා කරපු බලවත් දේවදාසු හිටියේ එහෙමයි කියලා අර යසායට කියනෝනේ රැවුලේ රැවුල කපන්න නැතු ඉන්න කියලා කොණ්ඩේ කපන්න නැතු ඉන්න කියලා අර ඉස්ස කියලා දෙක තැනක කියනවා අන්න ඒක අල්ලගෙන දෙවියන් වහන්සේ කිව්වා කියලා ඒ ඒ වගේ දැන් මේ වාගේ වැරදි ධර්මයන් පිටිපස්සේ යන්න එපා තේරුණාද අපි කිතුණුවෙන් කිතුණුවන් විදියට අපි මධ්‍යස්ථ භාවය තමයි මේ මේ පොළවේ අපි ආනුගමනය කරන්නේ යේසුස් වහන්සේගේ යැන්වීම මොකද්ද යේසුස් වහන්සේවත් අදහස් නොකරපු ඉගැන්වීම අද මේ පොළවේ තිබෙනවා හරිද තමන් හදාගත ධර්මයන් තිබෙනවා හරිද යේසුස් වහන්සේ කවමදාවත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ නෑ භාර්යාව අල්ලන එක පාපයක් කියලා යේසුස් වහන්සේ කිව්වේ නෑ කරාබු දාන්න එපා කියලා යේසුස් වහන්සේ කිව්වේ නෑ සුදු ඇඳුමක් අඳින්න කියලා බයිබලේ කොහෙවත් මේව නැති දේවල් මේ යේසුස් වහන්සේ කිව්වේ නෑ ලස්සනට අඳින්න එපා කියලා යේසුස් වහන්සේ කිව්වේ නෑ රවුල කොණ්ඩේ කපන්න එපා කියලා යේසුස් වහන්සේ කිව්වේ නෑ නාන්න එපා කියලා අපි ස්වර්ගයට යන්න ඕන නිසා මේ පොළවේ කැපකිරීම කරන්න අපි හුදකලා වෙන්න හරි මේව ඇවිල්ලා පෙරේත ආත්ම යක්ෂාත්ම තමයි ඒ වගේ දේවල් කරන්නේ තේරුණාද යේසුස් වහන්සේ ලස්සනට ඇඳා උන්වහන්සේ දේව පුත්‍රයා උන්වහන්සේ නැත්තම් දෙවියන් වහන්සේ හැබැයි උන්වහන්සේ බයිබලයේ කියන තුමා කමින් බොමින් නාවකලේ බොමින් කියන්නේ අරක්කු බොමින් කියන එක නෙමෙයි උන්වහන්සේ මධ්‍යස්ථ ජීවිතය ගත කළා සමහර අය විනෝද ගමනක් යන්නේ සමහර අය hina වෙන්නේ නැහැ දැන් එක එක විශ්වාස ගැන්වීමක් තියෙනවා ඒගොල්ලෝ hina වෙන්න තහනම් ඒ ස්වභාවය හරිද ඒ ගැන්වීම hina වෙන්න තහනම් ජෝක් එකක් කරන්න විහිළු තහලුවක් කරන්න තහනම් හරිද පොඩ විනෝද මේ ක්‍රීඩාවක් කරන්න තහනම් එක්සර්සයිසස් එකක් කරන්න තහනම් හරිද දෙවියන් වහන්සේ මේ වාගේ දේවල් නෙමෙයි ධර්මිස්සකම කියලා කිව්වේ එතන මෙතන ආබ්‍රහම් ධර්මිස්සෙන් බවට පත් වෙන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමෙන් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා කියලා කියන්නේ මුල්ලකට වෙලා පැත්තකට වෙලා මේ හුදකලා වෙලා කාමරයකට වෙලා ඉන්න එක නෙමෙයි දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා කියලා කියන්නේ ක්‍රියාත්මක වීමකටයි හරිද ඒ උන්වහන්සේ ආබ්‍රහම් ධර්මිස්සෙක්ට ගණන් ගත්තා කියලා කියන්නේ ආබ්‍රහම් දෙවියන් වහන්සේ කිව්ව දේ අහලා තමාගේ නුවණේ පිහිටන්නේ නැතුව තමාගේ කල්පනාවේ ඉන්නේ නැතුව තමාගේ දැනුම තුල ඉන්නේ නැතුව ආබ්‍රහම් තීරණයක් ගත්ත දෙවියන් වහන්සේ තමන්ට පෙන්වන දේශයට යනවා කියලා. අපි උපත්ති 12 පළවෙනි පදයක් දෙවෙනි පදයක් තුන්වෙනි පදයක් දැස බලන විට ආබ්‍රහම් පියාගේ ගෙදරින්ද ඥාතින් වෙතින්ද තමාගේ උපන් ගෙයින්ද සියල්ල අතහැරලා තමා එළියට බැස්ස තමන්ගේ භාර්යාවත් එක්ක අන්න ඇදහිල්ල කියලා කියන්නේ දෙවියන් වහන්සේ කිව්ව දේ විශ්වාස කරලා ක්‍රියාත්මක වීමයි. තේරුණාද? අපි ඉස්සරහට අමුතුරට මේ ගැන අපි අධ්‍යයනය කරමු. මොකද්ද? ධර්මිස්සකම සහ ඇදහිල්ල කියන මේ කාරණාව ගැන අපි පුළුල්ව සාකච්ඡා කරමු. දැන් ස්වාමින් වහන්සේ බයිබලයේ කියනවා උන්වහන්සේගේ කැමැත්ත තමයි ඔබ මේ පොළවේ සඵල වෙලා ඉන්න එක. හරිද? දැන් දැන් සමහර අය උත්සාහයක් දරනවා ඔබට උගන්වන්නට හරිද මේ මේ මේක ඊටාම ප්‍රවේශමෙන් මේ මේ ගැන්වීම ඔබ අල්ලගන්න ඕනේ සමහර අය ඊටාම ධර්මය තුලින් උගන්වනවා මේ පොළවේ ඔබ ගයක් තිබෙන එක ඔබට වාහනයක් තිබෙන එක ඔබ ලස්සනට ඇඳලා කාලා ඉන්න එක දෙවියන් වහන්සේ කැමැත්ත නෙමෙයි ඔබ ස්වර්ගයට යන්න ඉන්න නිසා කියලා හරිද මේ 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 නිසා මේ පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ ආබ්‍රහම් කැඳවද්දී ජාතියක් නිර්මාණය කරන්න කැඳවපු නිසා දෙවියන් වහන්සේ මෝසෙස්ව ජාතියක් නිර්මාණය කරන්න කැඳවපු නිසා දෙවියන් වහන්සේ සැපෙව්වා දැන් අපිට ජාතියක් ඕනේ නැති නිසා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ඇවිල්ලා ඉන්න නිසා දැන් සැපීම ඕනේ නැහැ කියලා අන්න ඒ වගේ මහා මහා භූත ධර්ම උගන්වනවා තේරුණාද එතකොට මයික වටහා ගන්න අපේ දෙවියන් වහන්සේ සෙනෙහවන්ත ප්‍රියේ හරිද අපේ දෙවියන් වහන්සේ සෙනෙහවන්ත තාත්තා කෙනෙක් හරිද දෙවියන් වහන්සේ මේ පොළවේ ඔබට අවශ්‍යතාවය උන්වහන්සේ සපයනවා ඔබේ දුව නිසි වයසේ විවාහ වෙන්න ඕනි ඔබගේ පුතා නිසි වයසේ විවාහ වෙන්න ඕනි ඔබගේ දුව පුතා මේ පොළවේ අධ්‍යාපනය ලබන්න ඕනි
තේරුණාද ඔබ ඔබට අලංකාර නිවසක් තියෙන්නට ඕනේ හරිද ඔබට වාහනයක් දනංශය දෙන්නට ඕනේ දනංශද ඒ දනංශේ ඔබ වාහනයක් ලැබුවා කියලා ඔබ පාතාලට යන්නේ නැහැ හරිද ඔබ ලස්සනට ඇඳලා කාලා හිටියා කියලා දනංශේ ඔබව පාතාලට යවන්නේ නැහැ හරිද දැන් සමහර අය මේ වගේ ඒ පරණ ගිවිසුමේ අපිට ඒව ලැබුණේ අපිට දනංශ ඒසංශ එන්න කලින් පරණ ගිවිසුමයි අලුත් ගිවිසුමයි කියලා දෙකකට කඩන්න බෑ මුළු ලියවිල්ලම එකයි දැන් මේ මේ වගේ දිව්‍යන් වහන්සේ තුල දැන් සමහර අය රේඩියෝ අහන්න තහනම් රූපාණි බලන්න තහනම් පාටියකට යන්න තහනම් එතකොට විවාහ මඟු උත්සවයක් ගන්න තහනම් බැඳලා වෙඩි මුද්දක් දහන්න තහනම් හරිද එතකොට මොනවාද මේ හිනා වෙන්න තහනම් ඥාති ගෙවල් වල යන්න තහනම් දෙමව්පියොන්ට සලකන්න තහනම් හරිද බිරිඳත් එක්ක ඕන්ට වඩා බිරිඳට ආදරය කරන්න තහනම් මේ මේ ඔය යේසුස් වහන්සේට දෙන තන වාට දෙන්න බෑ ඔන්න ඔය වගේ දරුවන්ට ආදරය කරන්න තහනම් හරිද මේගොල්ලෝ කියන අපි ස්වර්ගයට යන්න ඉන්න අය ඕන්ට වඩා මේ පොළවේ දේවල් වලට ලොල් වෙන්න ඕනේ නෑ පොළවේ දේවල් වලට ලොල් වෙන එක නෙමෙයි සේනවන්ත සහෝදරයා සහෝදරිය පවුල මැව්වේ දෙවියන් වහන්සේ හරිද මුළු මහත් මැවිල්ලට වඩා පවුල දෙවන් වහන්සේ ඉදිරියේ අනර්ගයි. ඒ නිසා දරුවන් එක්ක බිරිඳ එක්ක ප්‍රීතියෙන් ඉන්න. හරිද? සතුටින් ඉන්න. විනෝදෙන් ඉන්න. මේ විනෝද ගමනක් යන්න. hina vela ඉන්න. කෑම ටිකක් හදන්න. යා ඔබ යාශා කරන්න ඔබට නිවසක් ඉල්ලලා. හරිද? ස්වාමින් වහන්සේ ඔබට හැමදාම ඔබ දැන් සමහර අය කියන අපි ස්වර්ගයට යන්න ඉන්න අය නිසා අපිට ගයක් ඕනේ නෑ. හරිද ඔය මොකක් හරි මේ අපි අද කවුද දන්නේ අද ඉඳලා හෙට මැරෙනවද කියලා ඔන්න වගේ මහා ආගමික ධර්මතාවය ඒව ඇවිල්ලා ආගම මේක ආගමක් නෙමෙයි ඔබ මේ පොළවේ සිටින තාක්කල් ඔබ ප්‍රීතිය සිටලා හරිද ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහාගෙන අන් අයට ප්‍රේම කරමින් ඔබ පාපය කියලා කිව්වේ යේසුස් වහන්සේව අතහැරීමනේ පාපය කියලා කියන්නේ උන්වහන්සේ ප්‍රතික්ෂේප කිරීමයි පාපය කියලා කිව්වේ පාපය කියලා කියන්නේ අර ඔබගේ අතින් සිදුවෙන අනිකුත් ක්‍රියා පාපයක් නෙමෙයි ඒව වැරදි තේරුණාද ඒ ගැන වෙන දවසක මම කතා කරන්න දැන් වෛශාකම කියලා කියන්නේ හොරකම කියලා කියන්නේ ඒව වැරදි ඒව පාපය තුල ඉන්න කෙනෙක්ගේ ස්වභාවයයි තේරුණාද ගහ ගන්නවා කියලා කියන්නේ පාපයක් නෙමෙයි ගහ ගන්නවා කියලා කියන්නේ වරද හරිද ඒවට ව්‍යවස්ථා වෙන දනුවම් පමනෝලා තියෙනවා බයිබලයේ කිව්වේ දතක් ගලවන්නාට දතක් කඩන්නාට දතක් කඩන්න හරිද දතකට දතක් ඇසක් ගලවන්නාට ඇසක් ගලවන්න ඒ ඇසකට ඇසක් දතකට දතක් කී බව නුඹලා අසාතිබේ ඒව වරදට දනුවම වරදට වරද අර වරදට දනුව දැන් අපි මේ මොනවාද මේ උදාහරණයක් වශයෙන් අපි තව කෙනෙක්ගේ දෙයක් හොරකම් කළොත් නැත්නම් අන්සතු දෙයක් හොරකම් කළොත් ඒක පාපයක් නෙමෙයි හරිද ඒක වරදක් ඒකට දනුවමක් තියෙනකොට විනිශ්චයක් තිබෙනවා ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ හරි නෑ ඒක නිවැරදි නෑ හැබැයි පාපය කියලා කියන්නේ ඒකට නෙමෙයි පාපයක් එකයි තිබෙන්නේ මේ පොළවේ ඒ තමයි තමා දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කිරීම මිස වෙන පාපයක් බයිබලයේ අනුව හඳුන්වන්නේ නෑ තේරුණාද අනිත් ආගම් වල තමයි මේවට අනිත් ආගම් වල වැරදි වලට තමයි පව් කියලා කියන්නේ හරිද අරක්කු බොන එක පාපයක් කියලා කියන්නේ අනිත් ආගම් වල මොනවාද ගහ ගන්න එක පාපයක් කියලා කියන්නේ අනිත් ආගම් වල ඒව පාපයකට වැටෙන්නේ නැහැ. පාපය කියන එක ඊට වඩා බරපතලයි. ඊට වඩා ගැඹුරුයි. පාපය කියලා කියන්නේ මිනිසා විසින් තමාගේ මෞංකාර දිව්‍යන් වහන්සේ ප්‍රතික්ෂේප කිරීමයි. ඒක තමයි පාපය. යේසුස් වහන්සේ පැහැදිලිම කිව්වා මම පාපය කිව්වේ ඔවුන් මා කෙරේ නොහඳරන නිසාය. දැන් මම පව්කාරයෙක් නෙමෙයි. හරිද? මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහාගත්ත නිසා මම පව්කාරයෙක් නෙමෙයි. හැබැයි මගේ අතින් වැරදි වෙලා තිබෙන්න පුළුවන්. ඒක හොඳට වටහා ගන්න. තේරුණාද? දැන් සුද්ධාත්මහන්සේ කමා නොකරන එක පාපයයි තිබේ. සුද්ධාත්මහන්සේ කමා නොකරන එක පාපයයි. අර බයිබලයේ කියනවානේ සියලු වැරදි පව් කමා කරනු ලැබේ. නමුත් සුද්ධාත්මන වහන්සේ විරුද්ධව කරන පාපය කමා කරනු නොලැබේ. සමහර අහනවා මොකද්ද සුද්ධාත්මහන්සේ විරුද්ධව කරන පාපය? සුද්ධාත්මහන්සේ විරුද්ධව කරන පාපය තමයි යොහන් පොතේ 14 ඉඳලා 16 දක්වා කියන්නේ පරිච්ඡේද දෙකක්ම වෙන් කරලා. මොකද්ද? සුද්ධාත්මහන්සේ පැමිණි කල මුළු සත්‍ය කරා මඟ පෙන්වනවා. සත්‍ය කියන්නේ මොකද්ද? යේසුස් වහන්සේට මාර්ගයද සත්‍යද ජීවනයද මමයි. සුද්ධාත්මහන්සේ පැමිණි කල යේසුස් වහන්සේ
උගන්වපු සත්‍යතාවයේ කරන්නට ඔබට මඟ පෙන්වනවා. එතකොට සුද්ධාත්ම වහන්සේගේ ක්‍රියාව තමයි යේසුස් වහන්සේ ගැලවූ කාර්යය ලෙස පිළිගන්න සැලැස්වීම. එතකොට සුද්ධාත්ම වහන්සේ විරුද්ධ කරන පාපය තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළි නොගැනීම. මේ ලෝකයේ තිබෙන එක පාපයයි. හරිද? ඒ පාපය තමයි ලෝකයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ප්‍රතික්ෂේප කිරීම. අනිත් ඔක්කොම වැරදි. අනිත් ඔක්කොම නොපනක්කම්. නොපනක්කම් කියන්නේ පනක් කැදීම. ඒ ගැන වෙන දවසක අපි කතා කරමු. ඒ නිසා මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැල පිළිගත්ත කිසිම කෙනෙක් මේ ලෝකේ පව්කාරයෙක් නොවේ. උන් යේසුස් වහන්සේගේ කෘසිය මරණය පිළිගෙන තිබෙනවා නම් ඔවුන් ධර්මිෂ්‍යයන්. හැබැයි ඔවුන්ට වැරදි තිබෙන්න පුළුවන්. ඔවුන්ට අඩුපාඩුකම් තිබෙන්න පුළුවන්. ඒවට ස්වාමින් වහන්සේගෙන් දඬුවම විනිශ්චයක් තිබෙනවා. ඒ අයගේ ඒ වැරදි නිසා කාලයක් යත්මේ වැරදි හදා නොගත්තොත් ඒගොල්ල ගැලවීමේ ඉවතට යන්න පුළුවන්. අන්න ඒක තමයි භයානකම. යක්ෂයා ඔබව මොහොතින් මොහොත දිනෙන් දින කාලෙන් කාලයට යක්ෂයා හදන්නේ ඔබ වරදට පොළඹලා 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 ගැලවීමේ වස්ත්‍රය ඔබට නැති කරලා දාන්න. අන්න ඒ අයට තමයි පාවුල්තුමා කියන්නේ ඔබලාගේ ගැලවීම වස්ත්‍ර ආරක්ෂා කරගනින්න. ඒ නිසා තමයි පොඩි වරදක් සිදුණු ගමන් ඒ වරද තියාගෙන ඉන්නේ නැතුව ඒ වරද කියා දෙන්න කියලා කියන්නේ. නැත්නම් ඒ එක දෙක වෙනවා, දෙක තුන වෙනවා, තුන හතර වෙනවා, හතර පහ වෙනවා, පහ හය වෙනවා. මම ඔබට උදාහරණයක් වශයෙන් කියන්නම්. එක අනියම් සම්බන්ධයකට ඔබ වැටුණොත් ඔබ ඒ වරද හදා නොගත්තොත් හරිද, ඔබ දෙවෙනි අනියම් සම්බන්ධයකට දෙවෙනි වරදට වැටෙන එක ස්වභාවිකයි. අන්න ඒ නිසා තමයි ඔබට පළවෙනි වතාවේ වැරදුණු ගමන්ම ඔබ කුමක්ද කරන්නේ, ඔබ ගොස් ආත්මික නායකයෙක්ක යටහත් පහත් වී පසුතැවිලි වී ඔහුගෙන් උදව් ඉල්ලා සිටින්න ඕනේ. මට මඟ පෙන්වන්න පාස්ටර්, මට මඟ පෙන්වන්න ආත්මික නායකයෙකුට උදව් ඉල්ලන්නට ඕනේ. මට මේ වරද හදාගෙන බයිබලෙ කියනවා තාපයක් ඇදුවොත් සර්පෙක් දෂ්ට කරනවා. තාපයක් ඇදුවොත් සර්පෙක් දෂ්ට කරනවා. රයිට්. ඔබට අනිවාර්යයෙන්ම මිනිස්සෙක්ගේ නායකත්වය අවශ්‍යයි. ඒක කාටවත් කියන්න බෑ මට මිනිස්සු නායකත්වයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. මොකද සමහර අය කියනවා පරණ ගිවිසුමේ තමයි මිනිස්සු නායකත්වයේ හිටියේ. දැන් අලුත් ගිවිසුමේ සුද්ධාත්ම වහන්සේගේ යුගය. ඒ නිසා සුද්ධාත්ම වහන්සේ අපට මඟ පෙන්වනවා. සුද්ධාත්ම වහන්සේ අපට කතා කරනවා. නෑ, සුද්ධාත්ම වහන්සේගේ ක්‍රියාව තමයි මගේ සෙනෙහවන්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමට ඔබ රැගෙන යන්නේ. මොකද යේසුස් වහන්සේ ඉගැන්වීම, යේසුස් වහන්සේ කිව්වා සමහරුන් පේරිතයන්, සමහරුන් ගුරුවරුන්, සමහරුන් සභාපාලකයන්, සමහරුන් අනාගත වත්තුන්, සමහරු සුභාරල් ප්‍රකාශකයන්. එතකොට මේ පස්වැදෑරුම් සේවයම යේසුස් වහන්සේ විසින් නිර්මාණය කරපු සේවයක්. ඒ සේවාවන් පහ තියෙන්නේ මේ දේවදූතයෝ පස් දෙනෙකුට නෙමෙයි. ඒ සේවාවන් පහ තිබෙන්නේ මේ සුද්ධාත්මහන්සේගේ යුගයේ මනුෂ්‍යන්ට. එතකොට මේ දෙවනාසේ මනුෂ්‍යෝ තමයි මේ සේවයට පාවිච්චි කරන්නේ. බයිබලයේ පේත්‍රස් පොතේ කියනවා දෙවියන් වහන්සේගේ සුභාරංචිය ප්‍රකාශ කරන පිණිස මනුෂ්‍යයන් පාවිච්චි කරන්නට හැකියාව තිබෙන නමුත් සමාවෙන් සුද්ධාත්මන වහන්සේට, දෙවියන් වහන්සේට සුභාරංචිය සඳහා දේවදූතයන් පාවිච්චි කරන්නට හැකියාව තිබෙන නමුත් ස්වාමීන් වහන්සේ එසේ නොකොට මනුෂ්‍යයන් පාවිච්චි කරා කියලා. ඒ නිසා දෙවියන් වහන්සේගේ ක්‍රමය මිනිස්සු කරා තව කෙනෙකුට උපකාර කිරීමයි. ඒ නිසා තමයි දෙවියන් වහන්සේත් මනුස්සකයක් අරගෙන මේ පොළොවට ආවේ. ඒ නිසා ඔබට අනිවාර්යෙන් ආත්මික නායකත්වයක් ඉන්නම අවශ්‍යයි. කවුරු හරි ඔබට උගන්වනවා නම් මනුෂ්‍ය නායකත්වයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා, මිනිස්සුගේ නායකත්ව උපකාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා, එහෙනම් යේසුස් වහන්සේගේ පස්වැදෑරුම් සේවය අයින් කරන්න වෙනවා. තේරුණා? දැන් මනුෂ්‍ය නායකත්වයක් අවශ්‍ය නැහැ කියලා උගන්වන කෙනත් මිනිස්සෙක් නේ. තේරුණාද? මනුෂ්‍ය නායකත්වයක් අවශ්‍ය නැහැ කියලා උගන්වන කෙනත් මිනිස්සෙක්. ඒ නිසා දැන් සමහර අය අර ඉගැන්වීමෙන් ප්‍රවේශම් වෙන්න, මේ ඉගැන්වීමෙන් ප්‍රවේශම් වෙන්න කියලා සමහර අය උගන්වනවා. හරිද? උගන්වන කෙනාගේ ජීවිතේ දිහා පොඩ්ඩක් හොයලා බලන්න. අර ඉගැන්වීමෙන් මේ ඉගැන්වීමෙන් ප්‍රවේශම් වෙන්න කියලා අන්තර්ජාලයේ මොන ඉගැන්වීම කරත් හරිද, උගන්වන්න නම් ඕන කෙනෙකුට පුළුවන් මගේ සෙනෙවන්ත. හරිද? ඉගැන්වීම නොවේ වැදගත් වෙන්නේ. හරිද? තමා ඉගැන්වීමේ හැකියාව මේ ලෝකේ පාස්සස්ලට වඩා ලෝකයටත් උපරිමෙන්ම තියෙනවා. හරිද? ඒ නිසා මේ අරයාගේ මෙයාගේ ඉගැන්වීම හොඳයි කියලා ඉගැන්වීම පිටිපස්සේ යන්න එපා. හරිද? යක්ෂයා ඉතාමත්ම උපක්‍රමශීලීව තමයි ඔබව දෙවියන් වහන්සේගේ ප්‍රේමෙන් ඉවත් කරන්නේ. දැන් මම ඔබට කතා කරලා කිව්වේ මොකද්ද? අනිවාර්යෙන්ම මගේ සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය ධර්මිස්සේ බවට පත් වෙන්නේ
අපි ස්වාමින් වහන්සේගේ ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමේ ආබ්‍රහම් ධර්මශ්‍රේෂ්ඨ වුණා කියලා කියන්නේ එහෙමයි. එතකොට මම ඔබට කිව්වා දැන් මම ඔබට කතා කරලා කිව්වේ මොකද්ද? අනිවාර්යෙන්ම මගේ ශ්‍රේණිවන්ත සහෝදරයා සහෝදරිය ධර්මශ්‍රේෂ්ඨ බවට පත් වෙන්නේ අපි ස්වාමින් වහන්සේගේ ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමේ ආබ්‍රහම් ධර්මශ්‍රේෂ්ඨ වුණා කියලා කියන්නේ එහෙමයි. එතකොට මම ඔබට කිව්වා නිවසක් හැදීමෙන් ධර්මශ්‍රේෂ්ඨ වෙන්නේ කොහොමද? දැන් නිවසක් ඔබ හදන්න කලින් ඉස්සරලාම ඔබ ඔබගේ ඉඩමේ ගිහිල්ලා ඔබ කැලෑව සුද්ධ කරන්න එපා. හරිද? ඔබ ඔබ ඉඩම දිහා බලාගෙන ස්වාමින් වහන්සේ මට මේ ඉඩමට ලස්සන ගයක් දුන මැනව කියලා කිව්වට වැඩක් වෙන්නේ නැහැ. ඉස්සරලා ඔබ උදැල්ලක් අරගෙන ඔබ මොකද්ද කරන්න ඕනේ? ඔබ ඒ උදැල්ල අරගෙන වත්ත සුද්ධ කරන්න පටන් ගන්න ඕනේ. ඒ වත්ත සුද්ධ කරගෙන යනකොට තමයි ඔබට ඒ වත්තේ තිබෙන වලවල් අහු වෙන්නේ. ඊට පස්සේ ඔබ මොකද කරන්නේ? ඒ වලවල් ගොඩ කරන්න පටන් ගන්න. ඔබ වලවල් ගොඩ කරන විට තමයි ඔබට ස්වාමින් වහන්සේ ඒක දිහා බලලා නැත්නම් ඒකට කවුරු හරි දෙවන් වහන්සේ ඔබට උපකාරයකට එවන්නේ. දැන් අපි උදාහරණයක් වශයෙන් තාප්පයක් අපේ ගෙදර දැන් මගේ ගෙදර තාප්ප පේන්ට් කරනවා මේ දවස්වල. තාප්පයක එක තැනක් පේන්ට් කරන්න පටන් ගන්නකොට තමයි මට හිතෙන්නේ ඊළඟ තැනක් පේන්ට් කරත් හොඳයි කියලා. එතන පේන්ට් කර කර ඉන්නකොට තමයි මට හිතෙන්නේ තාප්පෙට උඩින් තියෙන බිත්තියක් පේන්ට් කරත් හොඳයි කියලා. එතකොට මගේ සෙනෙහවන්ත ඒ පිටිය පේන්ට් කරනකොට තමයි මට හිතෙන්නේ ගෙදර කාමරේ සාලේ පේන්ට් කරත් හොඳයි කියලා. එතකොට අර කොහෙන් හරි පටන් ගන්නකොට තමයි අපිට ඉතිරි වැඩකට කරගෙන යන්න හැකියාව ලැබෙන්නේ. තේරුණාද? ඔබ දැන් ඔබ ගිටාර් වාදකයෙක් නම් ගිටාර් එක ඔබ ඉගෙන ගත්තේ ගිටාර් එක ගේ මුල්ලේ තියලා ගිටාර් එක දිහා බලාගෙන මම සංගීතඥයෙක් වෙනවා ඕගන් එක දිහා බලාගෙන ඔබ සංගීතඥයෙක් වෙනවා කියලා හිතාගෙන හිටියානම් ඕගන් එකත් ඔහොමම තියෙයි ඔබත් ඔහොමම ඉනි. තේරුණා නෑ. ඔබ ගිටාර් එක අරගෙන ගහන්න ඕනේ. ඔබ ඕගන් එක අරගෙන ගහන්න ඕනේ. ඊළඟට ඔබ ඕගන් එක ගහනකොට ඔබ ගිටාර් එක ගහනකොට තමයි මගේ සෙනෙහවන්ත ඔබට හිතෙන්නේ ඒක ප්‍රගුණ කරපු ඒක ගහන්න පුළුවන් තව කෙනෙක්ගෙන් මොන හරි කෝර්ස් ටිකක් ඉගෙන ගන්න. තේරුණාද? එතකොට මගේ සෙනෙහවන්ත ඔබ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. කොහෙන් හරි පටන් ගන්නකොට තමයි දෙවියන් වහන්සේ ඔබට ඉතිරි ටික පෙන්වන්න යන්නේ. ඔබ ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කානාන් දේශේ පෙන්වුවේ නැහැ. ඉස්සෙල්ලා කිව්වා ගෙදරින් යන්න කියලා. ආබ්‍රහම් ගෙදරින් පිට වුණා. ස්වාමින් වහන්සේට කීකරු වෙලා ගෙදරින් පිට වුණා. දැන් කීකරු වුණා මම ඔබ වහන්සේට කීකරුයි. මම ඔබ වහන්සේට කීකරුයි කියලා මුල්ලකට වෙලා ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. කීකරුකම කියලා කියන්නේ ක්‍රියාත්මක වීම. ඒ ක්‍රියාත්මක වීම තමයි ආබ්‍රහම් ධර්මශ්‍රේෂ්ඨ ගණන් ගත්ත කියලා කියන්නේ. දැන් මම ඊළඟ කතාවටත් ඔබට ගියොත් නෝවාගේ කතාව ධර්මශ්‍රේෂ්ඨ ගණන් ගත්ත කියලා කියන්නේ. දැන් මම ඊළඟ කතාවටත් ඔබට ගියොත් නෝවාගේ කතාවේ අපි උප්පත්ති පොතේ 11 වෙනි පරිච්ඡේදයට යනකොට දෙවියන් වහන්සේ නෝවාට කියනවා නැවක් හදන්න කියලා. සමාවෙන්න. උප්පත්ති 9 වෙනි පරිච්ඡේදයට අපි යනකොට දනාසේ නෝවාට කියනවා නැවක් හදන්න කියලා. ජීවිතේට නෝවා නැවක් දැකලා තිබුණේ නැහැ. නැවක් හදන්න කියනකොට ජීවිතේට නෝවා නැවක් දැකලා තිබුණේ නැහැ. හැබැයි නෝවා දෙවියන් වහන්සේ කියපු දේ විශ්වාස කරලා දෙවියන් වහන්සේ කියපු ආකාරයට ඔහු වැඩ කරන්න පටන් ගත්තා කියලා අපි දකිනවා. අපි උප්පත්ති පොතේ 9 වෙනි පරිච්ඡේදයට අපි යන විට අපි ඒ 9 වෙනි පරිච්ඡේදයේ මගේ සෙනෙහවන්ත සමාවෙන්න. උප්පත්ති 6 වෙනි පරිච්ඡේදයට අපි යනකොට මගේ සෙනෙහවන්ත 6 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ නෝවට කතා කරලා කියනවා මෙන්න මෙහෙම. තවද පළවෙනි පදයේ සිට තවද භූමිය මතුපිට මිනිස්යන් වැඩි වෙන්න පටන් ගත් කල ඔවුන්ට දුවරු උපන් කල දෙවියන් වහන්සේගේ පුත්‍ර මනුෂ්‍ය දුවරු සෝභමාන බව දැක තමන්ත කැමති සියල්ලම් භාර්යාව කොට සරණ පාවා ගත්තෝය. තේරුණාද? ස්වාමින් වහන්සේට මාගේ ආත්මය මනුෂ්‍යයා සමග සදාකල් විවාද නොකරන්නේ මක් නිසාද? ඔවුන් මාංශය එසේ වී නමුත් ඔවුන්ගේ කාලය 120 අවුරුද්දක් වන්නේ යයි කීසේක. හරිද? අපි 9 වෙනි පදේ නෝවාගේ පරම්පරාමය නෝවා වනාහි ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් තමාගේ පරම්පරා වෙහි සිටියේ සම්පූර්ණ සිටියේ නෝවා දෙවියන් වහන්සේ සමග හැසුරුණේය. නෝවාට දාවා ෂේම් හාම් යාපිත් යන පුත්‍රයන් 3 දෙනා උපන්නේය. පොළොව දෙවියන් වහන්සේ දූෂ්‍ය වූවාය. පොළොව දෙවියන් වහන්සේ ඉදිරියේ බලහත්කාරයෙන් පිළි තිබුණාය. දෙවියන් වහන්සේ පොළොව දෙස බැලූසේක එය දූෂ්‍ය තිබුණාය. මාංශෝ සියල්ල පොළොවේ තමන්ගේ මාර්ග දූෂ්‍ය කරගෙන සිටියෝය. දෙවියන් වහන්සේ නෝවාට කතා කොට මාංශු සියල්ලන් කර්ණ කොටගෙන පොළොව බලහත්කාරයෙන් පිළි තිබෙන හේයි ඔවුන්ගේ ආත්ම මා ඉදිරියට ඔවුන්ගේ අන්තිමේ මා ඉදිරියට පැමිණෙන්නේය.
නුඹ ගොපේ ලී වලින් නැවක් සාදාගෙන ඉන්න නැවේ කාමර සාදා හි අතුලත් පිරිතක් කීල් ගාපන්න නුඹේක සෑදීතු ආකාරයේ මෙය නැවේ දිගරියන් 300ක් පළල රියන් 60ක් උසරියන් 30ක් නැවට කවුලක් සාදා ඉහිලින් ඒක රියනකින් නිම කරපන්න නැවේ දොරටු පැත්තකින් සාදා පන්න පහල තට්ටුව දෙවෙනි තට්ටුව තුන්වෙනි තට්ටුව වශයෙන් සාදා පන්න හත්වෙනි පදේ කියනවා ස්වාමින් වහන්සේ නොවාට කීලස නොවා කළා කියලා එතකොට නොවා ධර්මිස්සෙක් කොට ගණන් කරු ලැබුවා කියලා කියනවා හරි මුන්න පොළවේ මනුෂ්‍යන් දූෂ්‍යව සිටියේ නොවව නැහි ධර්මිස්සෙක් කොට ගණන් කරු ලැබි නොවා ධර්මිස්සෙක් කොට ගණන් ගත්තේ මොකකින්ද නොවා කරපු හොඳ ක්‍රියාවන් වලින් නෙමෙයි පළල රියන් 60ක් උස රියන් 30ක් නැවට කවුලක් සාදා ඉහිලින් ඒක රියනකින් නිම කරපන්න නැවේ දොරටු පැත්තකින් සාදා පන්න පහල තට්ටුව දෙවෙනි තට්ටුව තුන්වෙනි තට්ටුව වශයෙන් සාදා පන්න හත්වෙනි පදේ කියනවා ස්වාමින් වහන්සේ නොවාට කීලස නොවා කළා කියලා එතකොට නොවා ධර්මිස්සෙක් කොට ගණන් කරු ලැබුවා කියලා කියනවා හරි මුන්න පොළවේ මනුෂ්‍යන් දූෂ්‍යව සිටියේ නොවව නැහි ධර්මිස්සෙක් කොට ගණන් කරු ලැබි නොවා ධර්මිස්සෙක් කොට ගණන් ගත්තේ මොකකින්ද නොවා කරපු හොඳ ක්‍රියාවන් වලින් නෙමෙයි මුළු පොළොවම දූෂ්‍ය වෙලා හිටියේ මුළු පොළොවම පව් කර කර හිටියේ මුළු පොළොවම වෛශාකම් කරමින් අපවිත්‍රකම් කරමින් බයිබලයේ කියනවා මනුෂ්‍ය පුත්‍රයන් මනුෂ්‍ය දුවරු දැක තමන්ට කැමැති කැමැති කාන්තාව විවාහ කරගෙන අධර්මිස්සකම් කළා කියලා නොවා ධර්මිස්සෙක්ුණේ කොහොමද නොවා ධර්මිස්සෙක්ුණේ නොවා ධර්මිස්සේ බවට පත්ුනේ දෙවියන් වහන්සේ නොවාට කිව්වම පොළොව විනාශ කරනවා කියලා නොවා තදෙවියන් වහන්සේ කිව්වා ගොපර්ලියෙන් නැවක් සාදන්න කියලා ජීවිතේට නොවා නැවක් දැකලා තිබුණේ නැහැ ජීවිතේට නොවා ජලගල්මක් දැනගෙන තිබුණේ නැහැ ජීවිතේට විනාශ කරනවා කියන්නේ මොකද්ද කියලා නොවා දැනන් හිටියේ නැහැ හැබැයි දෙවියන් වහන්සේ නොවාට කිව්වා නැවක් හදන්න කියලා නොවා දෙවියන් වහන්සේ කිව්ව ලෙස නැව හදන්නට කැමති වුණා එතකොට නොවා දෙවියන් වහන්සේ කිව්ව ලෙස ගොපර්ලිය තෝරගත්තා නොවා දෙවනන්සේ කිව්ව ලෙස කීල් ගම් හදාගත්තා දනන්සේ කිව්ව ලෙස රියන් 60ක් මැන්න දිගට දනන්සේ කිව්ව ලෙස රියන් මොනවාද 30ක් මේ පළලට මේ හල් පළල හදාගත්තා තේරුණාද එතකොට දනන්සේ කිව්ව ලෙස ඒකට උඩ කවුලුවක් හැදුවා දනන්සේ කිව්ව ලෙස පළවෙනි දෙවෙනි තට්ටු හැදුවා තේරුණාද ස්වාමින් වහන්සේ කියනවා ගොපේර් ලී වලින් නුඹ නැවක් සාදා පන්න නැගිරේ නැවෙහි කාමර සාදා හේ අතවල පිරදා කීල් ගා පන්න ඒකේ දුඹ සෑදීතු ආකාරමේ නැගේ නැවේ දිග රියන් 300ක් පළල රියන් නැවේ දිග රියන් 300ක් උස රියන් 60ක් පළල රියන් 50ක් හරිද සමා වෙන්න නැවේ දිග රියන් 300ක් පළල රියන් 50ක් උස රියන් 30ක් මේ වගේ දෙවනාංශයේ දිග සහ පළල දෙනවා කිව්ව විදියටම නොවා දිග පළලට නැව හදනවා එතකොට මේ දෙවනාංශයේ කිව්ව විදියට හැදීම දෙවනාංශයේ කිව්ව විදියට රියන් 60ක් දික් කිරීම රියන් 50ක් පළල් කිරීම පළල් කිරීම රියන් 300ක් දික් කිරීම රියන් මොනවාද 30ක් උස කිරීම දෙවනාංශයේ කිව්ව ආකාරයට කිරීම තමයි ඔහු ධර්මිස්සෙකුට ගණන් ගන්න ලැබෙන්නේ उदासन ඔබ අත්තර වශයෙන් ගොඩාක් විධිමත් අධ්‍යාපනය ලබා ගත කෙනෙක් වෙන්න පුළුවන්. තේරුණාද? ඔබ එහෙම නැත්නම් ඉංජිනේරුවෙක්, උපාධිධාරියෙක්, ඔබ වෛද්‍යවරයෙක්, එහෙම නැත්නම් ඔබ බොහෝ සකල දැනුම සම්භාරයක් ඇති එක ශාස්ත්‍රයකට පුළුල් දැනුමක් ලබා ගත කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ගැන මගේ කිසි ඔබත්තමක තරකයක් නැහැ. ඒක හොඳ දෙයක්. හැබැයි දිව්‍යන් වහන්සේ ඔබට කියනවා දිව්‍යන් වහන්සේ පෙන්වන මාර්ගය තුල ඔබ ගමන් කරොත් මගේ සෙනෙවන්ත ඔබ මහිමාන්විත වික්‍රමාන්විත බලවත් මිනිස්සු බවට පත් වෙනවා ඔබ එකක් වටහා ගන්න දෙවියන් වහන්සේ ඔබව කැඳවල තිබෙන්නේ ඔබ හිතනවට වඩා මහිමාන්විත වික්‍රමාන්විත දෙයක් කරන්නයි අහසේ තරු මම නැවත කියන්නම් ආබ්‍රහම්ට කතා කළ දවනාංශකෝ අහසේ තරු ගණන් කරන්න පුළුවන් නම් ඔබ ඒක ගණන් කරන්න ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න දේශයක් නිර්මාණය කරන්න හෙබ්‍රව් ජාතිය නිර්මාණය කරන්න ආබ්‍රහම්ගේ වංශයෙන් යේසුස් වහන්සේ මේ ලෝකෙට ගේන්න ගෝත්‍ර 12ක් නිර්මාණය කරන්න ආබ්‍රහම්ගේ භාර්යාවත් ආබ්‍රහම් අතර
वयस दहायक पड़ता है अब्रहम टू सीआक वायसि साराटू अणुआक वायसा खबे इतकोट दिव्यान महंस्य अब्रहम टीन मम पेन देश नवे ओहरबु याग होम मान दे कि नवे ओह धर्मी बॉड पत्ने दिव्यान महंस्य हूट किव दे किव बीदेट किरी मे मगे सेनेवंत अद दवस्य दिव्यान महंस्य बट कल तीन दे किव बीदेट बकर दिगपाल एक ओबे नोने पीटा ने पा समहरवित ओब मे उदासन विनवित ओब अत्रवास गोडा विधिमत अध्यापन लागत तेनालीम इंजीनियर उपाधिधार्य वैद्यवर हेमता बहु सकल धनुम संभार धनुम लागत मगे किसी तरकने दिव्यान महंस्य कियनवा दिव्यान महंस्य पेन्न मार्ग गमन करो मगे सेने वंत ओब महिमान्वित विक्रमान्वित बलवत् मिनिस्से बाट पात्यन पटांग दिव्यान महंस्य कैंदबल तिबेन्नी ओब हितन वड़ा महिमान्वित विक्रमान्वित अहसे थरु मन्नेवत किया नंग अब्रहम कथा कल अहसे थरु गणांकरण पुलवान उबेक गणांकरण अब्रहम दिव्यान महंस्य आशीर्वाद करान देश निर्माण करान हेब्रू जाति निर्माण करान अब्रहम के वंशे येसु वंशे मेलोकित गेन गोत्र दुलहक निर्माण करान अब्रहम के बहर्यावत अब्रहम अतर वायसा उर्दू दहायक पड़ता है अब्रहम टू सीआक वायसिदी साराट उर्दू अणुआक वायसी मे ईसा खबे इतकोट दिव्यान महंस्य अब्रहम टीन मम पेन्न देश मम कियन दे क्रां එතකොට ආබ්‍රහම් කොන්දේසි විරහිතව දෙවියන් වහන්සේ කිව්වද තමා ඉගෙනගත්ත දැනුම තමා ලබාගත්ත ඥානෙ තමාගේ අධ්‍යක්ෂි පසකලා දෙවියන් වහන්සේට කීකරු වීම කරකටගෙන ආබ්‍රහම් අවුරුදු 100 දී තාත්තකෙනේ බවට පස් වුණා අවුරුදු 99 ක් වයස සිටිය වන්දිස්ත්‍ය බයිබලයේ කියන ඉස්ත්‍රිගේ නියමය ඇයට නතර වී තිබුණා කියලා ඒ වෙලාවේදී ක්‍රියාත්මක වීම කරකටගෙන मगे सिने सहोदरिया सहोदरी ऐ मवाक बहुत पिवर्तन अद उबगे ज्ञान उबगे धनम उब विभाग फेल वेला अरे सारे नियम नत्रवेला आय जीवित मे लोके विद्यावन वैद्य विद्यावन सारट भार्य मवाक विनट बे अब्रहम तो जीवित आय पियक विनट बे अब्रहम गे संपूर्ण जीव शक्ति मेरला तिमुनी अब्रहम के शरीर शक्ति मेरला तिमुनी अब दिव्यान महंस्य अब्रहम तो क्यों आम अब्रहम रास क्या सारे हरद हरद रटया फोटो गहन वीस बलावना इसल फोटो गहन फोटो अरगे पासपोर्ट हदान हरद पासपोर्ट हदाने नैत फोटो गहने देवनाटगी फोटो गहन इट पास पासपोर्ट हदान इट पास कमटी रट तोर गट पास एंबसी हरी नंगे आयत्र हरी गीला अप्लीकेशन अप्रूवा दिव्यान महंस्य क्रियावण आशीर्वाद अब्रहम तो दिव्यान महंस्य कल दिवर देश इन दिव्यान महंस्य अब्रहम दिव्यान महंस्य क्यों पोरवाट पास गम्मेट पास पलवी देवी तटवा कौलवा स्वामी महंसे क्रियात्मक हेब्रोपोतेलोनी परीचित फलवी पदया दिवी पदया ඇදහිල්ල නැතුව ස්වාමින් වහන්සේව ප්‍රසන්න කරන්න නොපුළුවන්. දැන් මගේ ජීවිතේ මම මීට වසර ගණනකට කලින් මම 2011 පොළොන්නරුවේ සිටියේ ඇදහිල්ල වන්තයන් 100ක් 200ක් තියාගෙන.
දැන් මම පොළොන්නරුවේ දෙවියන් වහන්සේට කිව්වා නම් ඔබ වහන්සේ මට මේ ගම්පහ කොළඹ නගරේ ඇදහිලිවන්තයෙකුට කතා කරලා මිනිස්සුන්ට කතා කරලා ලොකු ගොඩනැගිල්ලක් ඔබ වහන්සේ මට දීලා අන්නේ ගොඩනැගිල්ල ඔබ සැපෙවට පස්සේ මං එන්නම් කියලා කිව්වා නම් අදත් මම පොළොන්නරුවේ මගේ සෙනෙවන් මම පොළොන්නරුවෙන් පිට වෙනකොට කොළඹ ගම්පහ එක ඇදහිලිවන්තෙක්වත් හිටියේ නැහැ හරිද මේ මේ දැන් ඔබ දකින මේ ඒකල ප්‍රධාන දේවස්ථානේ තිබුණෙත් නැහැ මම මේ අද ලංකාවේ විශාලම දේවස්ථානයක් ඉදිකරමින් සිටිනවා ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිටිනවා ඒක තිබුණෙත් නැහැ මම පොළොන්නරුවේ ඇත්ත වශයෙන්ම පොළොන්නරුවේ මගේ සභාව තිබුණේ පොළොන්නරුවේ නව නගරේ දීවර ගම්මානේ දැව අයින හරිද ඒක ඇවිල්ලා ඒ පල්ලිය හැදලා තිබුණෙත් ඇත්ත වශයෙන්ම මගේ නිවසේ අද ඔබ කල්පනා කරලා බලන්න මම දෙවියන් වහන්සේට කී කරලා කුරුණෑගලට ආ කුරුණෑගලට එනකොට කුරුණෑගලේ කැදීලවන්ත ලංකාවේ විශාලම දේවස්ථානයක් ඉදිකරමින් සිටිනවා ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිටිනවා ඒක තිබුණෙත් නැහැ මම පොළොන්නරුවේ ඇත්ත වශයෙන්ම පොළොන්නරුවේ මගේ සභාව තිබුණේ පොළොන්නරුවේ නව නගරේ දීවර ගම්මානේ දැව අයින හරිද ඒක ඇවිල්ලා ඒ පල්ලිය හැදලා තිබුණෙත් ඇත්ත වශයෙන්ම මගේ නිවසේ අද ඔබ කල්පනා කරලා බලන්න මම දෙවියන් වහන්සේට කී කරලා කුරුණෑගලට ආව කුරුණෑගලට එනකොට කුරුණෑගලේ කැදීලවන්තිකක් සිටියේ නැහැ අද මම නෙමේ කුරුණෑගල පාස සජිත් කුරුණෑගල අද කුරුණෑගල නගරයේ මද ප්‍රධාන දේවස්ථානේ පිහිටලා තිබෙනවා ශාල දේවස්ථානය හරිද ඇදහිලවන්ත තුන්වර්ෂය පාස සජිත්ගේ අර්ථය අද සිටිනවා හරිද එතකොට කුරුණෑගල ඉඳලා මට ඒකලට එන්න කියනකොට කැදීලවන්තෙක්වත් ඒකල නැහැ එතකොට මම දෙවියන් වහන්සේ මට එන්න කිව්වට පස්සේ මම විශ්වාස කරලා මං ආවා ඇදහිල්ල කියලා කියන්නේ මොකවත් නැතුව තිබෙදී දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරලා අදිය කියන එකයි දැන් මටත් ඕන තරම් තර්ක විතර්ක කරන්න තිබුණා මොකද මට දෙවියන් වහන්සේ පුතෙක් දෙනවා කියලා කිව්වේ ඇත්ත වශයෙන්ම පොළොන්නරුවේ මං දෙවියන් වහන්සේ මට පුත්‍රයෙක් දෙනවා කියලා හැබැයි මගේ සෙනෙවන්ත මම කුරුණෑගල වෙතට එනකොට අපිට ආයේ දරුවෝ බිහි වෙන්නේ නැහැ කියලා වෛද්‍යවරුන්ගේම නිර්දේශයක් තිබුණා. වෛද්‍යවරු කිව්වේ නැවත වතාවක් අපි මමයි දුලානී මවෙක්වත් පියෙක්වත් වෙන්නේ නැහැ කියලා. හැබැයි මම ඔබට එක දෙයක් කියන්නට කැමතියි මගේ සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය අපි දෙවියන් වහන්සේට කීකරු වෙලා කුරුණෑගල ඉඳලා ඒකලට ආවම දෙවියන් වහන්සේ කලේ මොකද්ද? පොරොන්දුවේ දර්ශනේ පුත්‍රයව දෙවියන් වහන්සේ බිහි කළා. තේජාන් බිහි කළා. කීකරු කමතුල තමයි දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ. අනාගතයේ දෙවියන් වහන්සේ ඔබට තබා තිබෙන සැලැස්ම ඔබගේ ඇහැට පේන්නේ නැහැ කනට ඇහෙන්නේ නැහැ හිතට දැනෙන්නේ නැහැ හැබැයි ඔබට දෙවියන් වහන්සේ දීපු පොරොන්දු දීපු අනාවැක ඉෂ්ට වෙන්න ඔබ එක තැනකට වෙලා කාමරයකට වෙලා නිවසට වෙලා යාත්‍රා කර කර ඉඳලා පළක් වෙන්නේ නැහැ ඔබ ක්‍රියාත්මක වෙන්න ඕනේ ආබ්‍රහම් කල්දිවරුන්ගේ දේශෙන් එළියට ආවට පස්සේ තමයි දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව දෙවියන් වහන්සේ පියවරෙන් පියවර ආශිර්වාද කරන්න පටන් ගත්තා දෙවියන් වහන්සේ සාරා ගැබ් ගන්න පටන් ගත්තේ ඒ ගමන මැදදී ඒ ගමනේ කෙලවර හරියදී තමයි ඊසාක්ට යාම ඒ කියන්නේ ආබ්‍රහම්ගේ පුතාට දරු දෙන්නෙක් ලැබෙන්නේ ඒ ගමනේ ආබ්‍රහම් මලාට පස්සේ ඊසාකුත් ස්වර්ගයට ගියාට පස්සේ තමයි මේ මොනවාද යාකෝබ්ට පුතු 12ක් ලැබෙන්නේ යාකෝබුත් මේ පොළවේ ස්වර්ගයට ගියාට පස්සේ තමයි ඒ ගෝත්‍ර 12 ජාතීන් බඩපත් වෙන ඒ ජාතීන් 12 ආදී පියවරුත් ස්වර්ගයට ගියාට පස්සේ නේ මෝසෙස් ඉන්නේ මෝසෙස් ස්වර්ගයට ගියාට පස්සේ තමයි මගේ සෙනෙවන්ත කානාන් දේශර යොසුවා සෙනගස් සමග ඇතුල් වෙන්නේ තේරුණාද එතකොට ඒ මාසේ ආබ්‍රහම් දෙවියන්වහන්සේ පියවරෙන් පියවර ආශිර්වාද කරන පටන් ගත්තා දෙවියන් වහන්සේ සාරා ගැබ් ගන්න පටන් ගත්තේ ඒ ගමන මැදදී ඒ ගමනේ කෙලවර හරියදී තමයි ඊසාක්ට යාම ඒ කියන්නේ ආබ්‍රහම්ගේ පුතාට දරු දෙන්නෙක් ලැබෙන්නේ ඒ ගමනේ ආබ්‍රහම් මලාට පස්සේ ඊසාකුත් ස්වර්ගයට ගියාට පස්සේ තමයි මේ මොනවාද යාකෝබ්ට පුතු 12ක් ලැබෙන්නේ යාකෝබුත් මේ පොළවේ ස්වර්ගයට ගියාට පස්සේ තමයි ඒ ගෝත්‍ර 12 ජාතීන් බඩපත් වෙන්නේ ඒ ජාතීන් 12 ආදී පියවරුත් ස්වර්ගයට ගියාට පස්සේ මොසෙස් ඉන්නේ මෝසෙස් ස්වර්ගයට ගියාට පස්සේ තමයි මගේ සෙනෙවන්ත කානාන් දේශර යොසුවා සෙනගස් සමග ඇතුල් වෙන්නේ තේරුණාද එතකොට ඒ කානාන් දේශේ තමයි පසු කාලීනව යෙරුසලම බවට පත් වෙන්නේ ඒ යෙරුසලමේ දේවමාලිගාවට තමයි යේසුස් වහන්සේලා දේශනා කරන්නේ එක්කෙනෙක්ගේ කීකරුකම එක්කෙනෙක්ගේ ක්‍රියාත්මක වීම කරුණකටගෙන තමයි ස්වාමින් වහන්සේ මේ මහා ජාතිය අද ඉස්රායෙල් දේශය කියලා අද ලෝකේ බලවත්ම රාජ්‍යය කියලා උන්වහන්සේ ගොඩනගලා නිර්මාණය කරලා තිබෙන. ඒ නිසා එක මිනිස්සෙක්ගේ කීකරුකම කරුණකටගෙන
ජාතියක් නිර්මාණය වුණා. මොසෙස්ගේ කීකරුකම ක්‍රියාත්මක වීම කරනකොටගෙන වහල්භාවයේ සෙනඟ මිසරෙන් එළියට ආවා. යොසුවාගේ කීකරුකම කරනකොටගෙන කාන්තාරේ මිනිසා එළියට ඇවිල්ලා මගේ සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය ඒ මිනිසා පොරොන්දු දේශයට ඇතුල් වුණා. තේරුණාද? දේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කීකරුකම නිසා ක්‍රියාත්මක වීම නිසා ලෝකෙට ගැලවීම ලැබුණා. අද පාස කීන්ස්ලිගේ කීකරුකම නිසා ක්‍රියාත්මක වීම නිසා සීජීසී සභාව ඉස්සරහට ඇවිල්ලා තිබෙනවා. දැන් අනාගතයේ ඔබගේ කීකරුකම නිසා බලවත් දේ පුදුම දේ සිද්ධ වෙන්න යනවා. ධර්මිස්සකම කියලා උන්වහන්සේ කියලා කියන්නේ ආගම් චාරිත්‍රයකට නෙවෙයි. මම නැවත කියන්නම්. ද ලෝකේ ධර්මිස්සකම කියලා කියන්නේ කූමියෙක්වත් මරන්නේ නැති, දරට පිනට දෙන්නේ නැති, කිසි පාපයක් වරදක් කරන්නේ නැති කෙනෙකුට. නමුත් දෙවියන් වහන්සේ තුල ධර්මිස්සෙක් කියලා කියන්නේ ඇදහිල්ලෙන් කීකරු වෙලා ඇදහිල්ලෙන් උන්වහන්සේ තමාට පෙන්වපු මාර්ගයට තමාගේ නුවණේ පිහිටන් නැතුව තමාගේ දැනුමේ පිහිටන් නැතුව ඉස්සරහට ගමන් කරන පුජ්‍යලා තමයි ධර්මිස්සේ බවට පත් වෙන්නේ. අද දවසේ දෙවියන් වහන්සේ ධර්මිස්සේ මේ පොළවේ සිටින සිටිනවා. අද මේ පොළවේ ආගමික ධර්මිස්සේ සිටිනවා. දෙවියන් වහන්සේ ඇදහිල්ලේ ධර්මිස්සියෝ අද පොළවේ හිඟ වෙලා තිබෙනවා. අද මිනිස්සු දේශනා කරන්නේ ආගමික ධර්මිස්ස නිර්මාණය වෙන්නයි. අද පල්ලිය අල්තාර පිටිපස්සේ කතා කරන්නේ ආගමික ධර්මිස්සෙක් නිර්මාණය වෙන්නයි. හොඳ ක්‍රියාවන් වලින්, ඒ කියන්නේ ආගමික චාරිත්‍ර වාරිත්‍ර වලින් ධර්මිස්සෙක් වෙන්නයි. නමුත් දෙවියන් වහන්සේට කතා කරන්නේ එතුමාට කීකරු වෙලා ක්‍රියාත්මක වෙලා ධර්මිස්සෙක් වෙලා ආබ්‍රහම් නෝවාමින් බලවත් ගමනක් ගමන් කිරීමයි. අපි පණිවිඩය අවසන් කරන්න ඇවිස්සිටිනවා මේ උදෑසන මේ සබත් දවසේ. එතකොට මම ඔබට අද දවසේ කතා කරනු ලැබුවේ මගේ සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය ධර්මිස්සකම කියලා කියන්නේ අත වශයෙන්ම ආගමික චාරිත්‍රාක් වාරිත්‍රාක් නෙමෙයි. තේරුණාද? ආ ලෝකයේ ආගමික ධර්මිෂ්ඨකම සභාව ඇතුළට ගේන්නට එපා. සමහර අය උත්සාහ කරනවා සභාවේ කිතුණුවන් ලෝකයේ ආගමික චාරිත්‍රයකට මාරු කරන්න. තේරුණාද? ඒ කියන්නේ දැන් ඔය කතා කරන මේ ලෝකයේ ප්‍රතික්ෂේප කරන ලෝකයෙන් ඈත් වෙන්න, මේ ලෝකයේ බැඳීම් වලින් ඈත් වෙන්න, ලෝකයේ දරුවන්ගෙන් ඈත් වෙන්න, මේ මොනවාද බිරිඳකින් ඈත් වෙන්න, ගෙවල් දොරවල් අතාරින්න, එතකොට තමන්ගේ සිත් මේ මොනවාද ආශා කරන දේවල් වලින් ඈත් වෙන්න කියලා ඒ උගන්වන්නේ ඒ කිතු ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ නෙමෙයි. ඒක වෙන ආගමයි. ඒකට ඇත්ත වශයෙන්ම කිව්වොත් ඒක බෞද්ධ ධර්මයයි. ඒ ඇත්ත වශයෙන්ම කිව්වොත් මොනවාද සියලු සංස්කාරක ධර්මය නැසෙන සුළුයි. හරිද? එතකොට සියල්ල අනිත්‍යයි. ඒ නිසා බිරිඳ අතාරින්න, දරුවෝ අතාරින්න, ගිහිගේ අතාරින්න, එතකොට මේ ලෝකේ තියෙන ඔබගේ ඇලි ගැලි තිබෙන දේවල් අතාරින්න. හරිද? එතකොට ඔබ අහවල් තැනට යන්න නම්, මේ සංසාරයෙන් එතර වෙන්න නම්, ඔබ නිර්වාණයට යන්න නම් මේ දේවල් අතාරින්න කියලා ඒ බුදුදහමේ උගන්වනවා. අපිට බුදුදහමත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි උගන්වන්නේ ඒ ගැන නෙමෙයි. නමුත් සමහර අය ක්‍රිස්තුස් වහන්සේගේ වචනයත් බුදුදහමට පෙරලා තියෙනවා. බුද්ධාගම ගැන කතා කරන්නේ නැහැ. හැබැයි ඒ ධර්මයේ තමයි කතා කරන්නේ. තේරුණාද? ඒ කියන්නේ මොකද? මේ ලෝකෙන් අයින් වෙන්න, මේ ලෝකයේ ආශාවන් වලින් අයින් වෙන්න, ගෙයක් එපා, බිරිඳ එපා, දරුවෝ එපා, නිවසක් එපා, එතකොට සුදු අඳින්න, මුද්දක් දාන්න එපා, එතකොට hina වෙන්න එපා, එතකොට මේ මොනවාද තමා මේ ලෝකේ පැත්තකට වෙලා ලෝකේ සමාජයෙන් කොන් වෙලා, හරිද, ලෝකේ අය ඇසුරු කරන්නට එපා, මේ මොනවාද මගුල් ගෙදරකට යන්න එපා, අහල පහලගේ මල ගෙදරකට යන්න එපා, තේරෙනවා, අසල්වාසීන් ඇසුරු කරන්න එපා, අපි වෙන් වෙච්ච ජාතිය, අපි ස්වර්ගයට යන්න ඉන්න ජාතියක් කියලා මේ දෙවියන් වහන්සේ මැවපු මැවිල්ලෙන් ඉවත් වෙනවා. දෙවියන් වහන්සේගේ අභිමුඛේ ඉවත් වෙනවා. සෝ ඒ කියන්නේ දෙවියන් වහන්සේ පෙන්නපු ලෝකෙන් ඉවත් වෙනවා. මගේ සෙනෙවන්ත ඒ වගේ විකෘති ලෝකයන් තුල ගිහිල්ලා ධර්මිෂ්ඨෙක් වෙන්න හදන්න එපා. ඒකට කියන්නේ තම ධර්මිෂ්ඨකම කියලා. තේරුණාද? ඒකට කියන්නේ මමත්වය කියලා. මමත්වයේ ධර්මිෂ්ඨකම. අපේ කරන කිසිම එක හොඳ ක්‍රියාවකින්වත් ඔබ නිතරම කල්පනා කරලා බලන්න ඔබට කතා කරන ඉගැන්වීම ඔබ අනුගමනය කරන ඉගැන්වීම ලෝකේ මොකක් හරි ආගමකට සැසඳෙනවද? කවුරු හරි ඔබට මෙහෙම කරන්න, හර්ම කරන්න කියලා උගන්වනවා නම් ඒක මේ ලෝකේ ආගමකට සම්බන්ධ වෙනවද? බුද්ධ ආගමට, Hindu ආගමට, Muslim ආගමට, එහෙම නැත්නම් මේ ලෝකේ ඕනතරම් ආගම් තියෙනවනේ. ඒ එක්කඳු ආගමක දසමකට හරි ඔබට උගන්වන කිතුදහමේ දේශනාවක් සම්බන්ධ වෙනවා නම් ඒක දෙවියන් වහන්සේගේ වචනේ නෙමෙයි. තේරුණාද? මේ කිතුදහම කියලා කියන්නේ ඇත්තටම ආගමක් නෙමෙයි. අපේ ස්වාමින් වහන්සේ ජීවමානයි.
अपे अमे लोके अपे अधान दिव्यान वहां से जीव मान है उन्हां से दें अपमाद्य सिटिनो स्वामी वहां से उपमाद्य महामाद्य सिटिनो उन्हां से जीव मान है उन्हां से सदा कालिक पियानान वहां से बलागत वात बलागेन हरद मे मोनाद मिनिहा मेरिच गैनी वागी रत्तरां गलवला खराबु गलवला मुदु गलवला पाट एंदुं गलवला सुदु एंदुमाक एंदगेन पोडी वेच्च एंदुमाक एंदगेन रेवुल ववागेन තේරුණාද නාන්නේ නැතුව බිරිඳත් එක්ක සතුටින් ජීවත් වෙන්නේ නැතුව දරුවෝ හදන්නේ නැතුව Tamanට කියලා නිවසක් ඕ අපිට නිවස් ඕනේ නැහැ කොයි කොහේ හරි තැනක අපි මේව ඔක්කොම සියල්ල අනිත්‍යයි කියන ධර්මතාවයයි හරිද අපේ අපි ඒ ආගමකට අයිති නැහැ ඔබට ඔබේ දෙවියන් වහන්සේ ඔබට පියෙක් ලෙස මං එදා කතා කරා වගේ ඔබේ දෙවියන් වහන්සේ ඔබට පියෙක් ලෙස प्रेम करण पियक्लेस मगपेन दिव्यान महंसी निवसक नैतियायट अनिवार्यम निवसक लभेन्न मम आशीर्वाद करम वाहनयक नैतियायट वाहनयक लभेन्न मम आशीर्वाद करम बिरिंदक नैतियायट बिरिंदक लभेन्न आशीर्वाद करम दरुओ नैतियायट दरुओ लभेन्न मम आशीर्वाद करम තේරුණාද ඔබ ඔබ ආර්ථික ණයබාරකින් ඉන්නවනම් ඒ ආර්ථික ණයබාරෙන් නිදහස් වෙන්න මම ආශිර්වාද කරනවා ඔබගේ දුව පුතා විවාහ වෙලා නැත්නම් ඒ දරුවන්ට යහපත් භාර්යාව පුරුෂයෝ ලැබෙන්න මම ආශා කරනවා ඒකද වෙනස්කේ වචනේ ප්‍රීතියෙන් ඉන්න සතුටින් ඉන්න ඔබ දෙවියන් වහන්සේ ධර්මිස්සකම කියලා කියන්නේ ඔබ දෙවියන් වහන්සේ කීකරු වෙලා එතුමා ඔබට මඟ පෙන්වන සත්‍යතාවය තුල ගමන් කිරීමයි ඔබ දෙවියන් වහන්සේ අඳුරගත්තම ඔබ මේ ලෝකයේ තිබෙන අනවශ්‍ය ඕන නැති දේවල් පිටිපස්සෙ යන්නේ නැහැ තේරුණාද ඔබට කෑම අවශ්‍යයි ඔබ ඔබ ඔබට ඇඳුම් අවශ්‍යයි බයිබලයේ කියන ඔබට කෑම අවශ්‍යයි කියලා දෙවනාසේ දන්නවා කියලා ඇඳුම් අවශ්‍යයි කියලා ඔබට දන්නවා කියලා ගෙයක් අවශ්‍යයි කියලා දන්නවා කියලා දෙවියන් වහන්සේම කියන ඔබට අවශ්‍යතාවයේ උන්වහන්සේ දැකසපේනවා කියලා සමහර අය කියනවා නෑ අපිට ඒව අවශ්‍ය වෙන්නේ නෑ අපි කොහේ හරි ඉන්නකම් මේ වැටිලා ඔය කුලී කාමරයක හරි එහෙම නැත්නම් කොහේ හරි මුල්ලකට වෙලා ඔය රැවුල කොණ්ඩේ කපන්නේ නැතුව අර අපි ආගම අර ලියන්න වගේ පැත්තකට වෙලා ලෝකෙන් වෙන් වෙලා සතුටින් ප්‍රීතියෙන් ඉන්නේ නැතුව අපි විඳෝ විඳෝ ඉඳලා මතු රාජ්‍යයට අපි යන් මතු රාජ්‍යෙත් මතක තියාන සදාකාලික ජී රාජ්‍ය තුලත් සියලු දෙයින් අංග සම්පූර්ණ ලෝකයකට අපි යන්නේ එහෙනම් ඔබ ස්වර්ගෙට ගිහිල්ලා ඔබ කණ්ඩායමක් අල්ලගෙන ස්වර්ගෙට විරුද්ධවක් කරලි ගහයි ස්වර්ගයට ගිහිල්ලා කියයි මේක හරියන්නේ නැ මේ 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 සදාකාලික ජීවනයේ සැප විඳිනක මේ සදාකාලික රාජ්‍ය අපි ප්‍රීතියෙන් ඉන්නේක හොඳ නැ මේ සදාකාලික රාජ්‍ය තුල අපි මේ මේ ප්‍රීතියෙන් සැප සම්පත් ලබලා ඉන්නේක හොඳ නැ කියලා ඔබ කැරලි ගහලා ඔබ ලුසිෆර් වගේ ස්වර්ග රාජ්‍යලු කණ්ඩායම කඩන්න එළියට පයින්න බලයි තේරුණාද කැරලි ගහන කෙනා මොන පැත්තෙන් හරි කැරලි ගහනවා හරිද ඒ නිසා ඒ වගේ විකෘති ධර්ම පිටිපස්සෙන් යන්න එපා මේ පොළවේ දෙවියන් වහන්සේ දීලා තියෙන දේවල් භුක්ති විඳින්න ඒවට ලොල් වෙන්න එපා කඩා වඩාගෙන අනුසතු දේවල් වලට ආස කරන්න එපා හැබැයි දෙවියන් වහන්සේ සපේනවා නම් ඒ ආශිර්වාද දෙවියන් වහන්සේට සුති කියලා භුක්ති විඳින්න හරිද ඔබට දෙවියන් වහන්සේ වාහනයක් දීලා තිබුණා නම් ඒ වාහනයට දෙවියන් වහන්සේට සුති කියලා ඒ වාහනේ භුක්ති විඳින්න ලස්සන බිරිඳක් ලස්සන දරුවෝ ඔබට දීලා තිබුණා නම් පවුලත් එක්ක සතුටින් ඉන්න බිරිඳත් එක්ක hina වෙලා කතා කරලා ඉන්න දරුවොත් එක්ක hina වෙලා ක්‍රීඩා කරලා කතා කරලා ඉන්න තේරුණාද ඔය වනාන්තරයකට ගිහලා ගහක් යටට ගිහිල්ලා හරිද මේ රැවුල කපන්න නැතුව කොණ්ඩේ කපන්න නැතුව හරිද මේ අනිත් දේව දාසයන්ට විවේචනය කර කර ඒගොල්ලන්ට බොරු ගුරුවරු අපි තමයි හරි ගුරුවරු කියා තමන් අධ්‍යාත්මික ලෝකෙක යන්නේ නැතුව ආගමකට සම්බන්ධ වෙන්න එපා හරිද ආගමකට සම්බන්ධ වෙන්නේ නැතුව ඔබ දිහා බලනකොට මේ ලෝකෙ කිසිදු ආගමකට ඔබ සම්බන්ධ වෙන නෑ වගේ තමයි ඉන්න ඕනේ ආගමකට කිසිම සම්බන්ධතාවක් ඔබේ තිබෙන්න බෑ ඔබ ප්‍රේමණීය ප්‍රියකුට සම්බන්ධ වෙච්ච පුත්‍ර අපේ ස්වාමීන් වහන්සේ ජීවමාන හොඳ අපි පණිවිඩය අවසන් කරමු මම ඔබට ආශිර්වාද කරන්න යනවා ඔබ ඇදහිල්ල කියලා කියන්නේ ක්‍රියාත්මක වීම ඒ ක්‍රියාත්මක වීමට දෙවන් වහන්සේ කියන්නේ ධර්මිෂ්ඨකම කියලා. එතකොට ස්වාමින් වහන්සේ අද සභාවේ හොයන්නේ ආගමික ධර්මිෂ්ඨය නෙමේ ස්වාමින් වහන්සේගේ ඇදහිල්ලට ක්‍රියාත්මක වෙච්ච ධර්මිෂ්ඨය නෝමා ධර්මිෂ්ඨයෙකුනේ ඇදහිල්ලෙන් ක්‍රියාත්මකුන් නිසා ආබ්‍රහම් ධර්මිෂ්ඨයෙකුනේ ඇදහිල්ලෙන් ක්‍රියාත්මකුන් නිසා පාස කිල්සි ධර්මිෂ්ඨයෙක් වෙලා තිබෙන්නේ කරපු හොඳ යහපත් ක්‍රියාවල් නිසා නෙමේ උන්වහන්සේ කියපු දේ ඇදහිල්ලෙන් විශ්වාස කළා ක්‍රියාත්මකුන් නිසා තවානාගතේ දිව්‍යන් වහන්සේ තවත් මාව බලවත් ලෙස අභිෂේක කළ පාවිච්චි කරන්න යනවා දනාසි ඔබව බලවත් ලෙස අතගස ආශිර්වාද කරන්න යනවා ඒ ඇදහිල්ලෙන් ඔබ උන්වහන්සේට කීකරු වීම කරන කොටගෙන හොඳයි මම ඔබ දෙසා ආශිර්වාද කළ ආශා කරන්න යනවා ස්වාමීන් වහන්සේ අනේක වාරයක් සුති මේ පණිවිඩය නිසා ඔබ වහන්සේ ඇදහිල්ලෙන් ක්‍රියාත්මක වෙන්නත්
ක්‍රියාත්මක වෙලා ධර්මිෂ්ඨෙක් වෙන්න ඔබගේ දරුවන්ට ආශිර්වාද කළ මැනව ආබ්‍රහම් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ එළියට ගෙනල්ලා ඔහුට පෙන්වූ මාර්ගේ ඔහු නොබියව ගමන් කළා ඔහු ඔබ වහන්සේ කියන දේ කළා තමගේ බුද්ධිය මත තමගේ ඥානය තමගේ දරුව මත පිටින් නැතුව මුළු සිතින් ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කළා උන්වහන්සේ කිව්ව දෙයට කීකරු වුණාට පස්සේ ඔබ වහන්සේට ධර්මිෂ්ඨෙක් කියලා කිව්වා නෝවා පොළවේ සියල්ලන්ට වඩා ධර්මිෂ්ඨෙක් උනේ ඇහැටවත් දකිපු නැතුව ඔහු ස්වාමින් වහන්සේ පෙන්නපු මාර්ගය තුලේ නැවක් හදපු නිසා ඒ ක්‍රියාව ධර්මිෂ්ඨ කොට ගණන් ගොල් ලැබුවා අද දවසේ ආගමික ධර්මිෂ්ඨය නෙමේ අන්‍ය ආගමික ලෝකේ ධර්මිෂ්ඨය නෙමේ ඔබ වහන්සේගේ ඇදහිල්ලේ ධර්මිෂ්ඨය සභාවේ තුල නිර්මාණය වෙන්න ඔබ වහන්සේ අතගැස්සුව මැනව මේ ගැඹුරු සත්‍යතාවයේ තේරුම් ගන්න මේ සභාවට ඔබ අතගස ආශිර්වාද කර එකිනෙකාට අතගස ආශිර්වාද කර අද දවසේ මේ පණිවිඩය කරුණු කොටගෙන නිමාවෙද්දී ඇදහිල්ලෙන් ක්‍රියාත්මක කරන ධර්මිෂ්ඨ කණ්ඩායම බිහි වෙන්නට ඔබ මේ පණිවිඩය ආශිර්වාද කර මැනව සිරි ගෞරවය සිරි මහිමය සිරි ප්‍රශංසාව ඔබ වහන්සේට පමණක් වේවා යේසුස් වහන්සේ උතුම් බලවන්ත නාමයෙන් ආමෙන් හොඳයි මේ වෙලාවේ අපි ස්වාමින් වහන්සේගේ වචනය ඇසුවා දැන් අපි උන්වහන්සේට අද දවසේ පූජා කරන්න ගෙන දසෙන් කොටස් අතට ගමු අපි මේ පඳුරු අතට ගමු මේ මිෂනාරි අතට ගමු මම ඔබගෙන් ඉල්ලා සිටිනවා ඔබ එකතු කරගත් දසෙන් කොටස් සඳුදා ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවකට ඇඳුම් නීතිය ලිහිල් කරන ඔබ උදෑසන ගිහිල්ලා ඒ දසෙන් කොටස් දේවරාජ්‍යයට පූජා කරන්න 0.180 34 41 31 9.03 කියන ගිණුම් අංකය නැවත කියන්නම් 0.180 34 41 31 9.03 සෙලාන් බැංක් කුරුණෑගල කියලා ඒ වගේම සම්පත් බැංකුවට ඔබට දාන්න පුළුවන් ඔබට ඉස්සරහා තිරේ දිස්සන සම්පත් බැංකුවේ ගිණුම් අංකය ඔබට ඒ සම්පත් බැංකුව ගිණුම් අංකයට දාන්න පුළුවන් ඒ වගේම ඉස්සරහා තිරේ ඔබට දිස්සන වෙස්ටර්න් යූනියන් දානවා නම් දාන්න ඕන ක්‍රමය ඔබේ නමට දාලා රහස් සංඛ්‍යාව වන්න පුළුවන් ඒ වගේම ඇඳිරිනීති නිමා වෙනවා සමගම ගොඩක් අයට අපි උදව් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා ඔබ එක පාස්ස කෙනෙකුට රුපියල් 5000ක මුදව් කරන්න පාස්සස්ලා 200කට කිට්ටුව දැන් අපෙන් උදව් ඉල්ලලා තිබෙනවා ඒ නිසා අවම රුපියල් 5000ක් පාස්සස්ලාට උදව් කරන්න ඔබට හැකියාවෙන් ලබා දෙන්න කියලා සිටිනවා ඒ වගේම ඇදහිලිවන්තයෝ 2000කට ආසන්න සංඛ්‍යාවක් කතා කරලා උදව් ඉල්ලලා තිබෙනවා ඒගොල්ලන්ට උදව් කරන්නට ඔබ හැකි ආකාරයකින් උදව් වෙන්න කියලා ඉල්ලා සිටිනවා මේ ගිණුම් අංකයට දාන්න ලබන සතිය සුබුරුදු පරිදි නිර්ආහාර මෙහෙය තිබෙනවා ඒ වගේම සෙනසුරාදා උදෑසන සුව මෙහෙය තිබෙනවා 9 සිට දවල් 12 දක්වා ඒ වගේම සභාවේ අපි දුරකථන අංක දෙකක් දීලා තිබෙනවා ඉමෝ WhatsApp අංක වලට ගන්නකොට අපිට සමහර වෙලාවට වීඩියෝ කෝල් වලින් සම්බන්ධ කරගන්න බෑ ඒ නිසා ඒ අංක දෙකට ඉමෝ WhatsApp සහ normal line එකෙන් normal call එකක් ගන්න වීඩියෝ කෝල් එකක් ගන්න නැතුව අපි හරියට 9ට පටන් ගන්න දවල් 12ට අවසන් කරන්නට යනවා දවසේ සිතුවිල්ලෙන් ඔබට සතිය පුරාවට පැමිණෙනවා ඔබ දවසේ සිතුවිල්ල හැමදාම උදෑසනට නරඹන්න කියලා මම ඉල්ලා සිටිනවා හොඳයි ලැබූ සතිය ස්වාමින් වහන්සේගේ ආශිර්වාද කරන සේක්වා ස්වාමිනේ මේ දසෙන් කොටස් පඳුරු මේ විවිධ උපකාර ආශිර්වාද ඔබ වහන්සේගේ දායකට බාර කරලා මම ඔසවනවා ස්වාමින් වහන්සේ මේ දසෙන් කොටස් පඳුරු දෙන්නා වයිට් එකෙන් 30ක් එකෙන් 60ක් එකෙන් 100ක් දී ඔබ ආශිර්වාද කළ මැනව විශේෂ පඳුරු දෙනායට ඔබ වහන්සේ 490 ගුණයකින් අත තබා ආශිර්වාද කළ මැනව ඒ වගේම ස්වාමින් වහන්සේ මේ රෝගිව යම් වේදනාවකින් ශාපකින් යත්නම් ඔබ වහන්සේගේ සුවය කරුණාව අනුග්‍රහයදී ආශිර්වාද කළ මැනව ඔබහන්සේගේ බලවත් හස්තය බලවත් කරුණාව තබා ඔබහන්සේගේ අනුග්‍රහයෙන් ඔබහන්සේ මේ සෙනඟ ආශිර්වාද කළ මැනව යේසුස් වහන්සේගේ උතුම් බලවන්ත නාමයෙන් ආමෙන් මේ හැම කෙනෙකුගේ යේසුස් පිටයි දැන් ඔබට ආශිර්වාද